දැන් ඔබ අද කඩින් මිලදී ගත්ත ආහාර පාන ගැන ඔබ මොනවද දන්නේ? දැන් ඔබගේ අතේ තියෙන දුරකථනය ගැන ඔබ මොනවද දන්නේ කිව්වොත් ගොඩක් දේවල් අපිට කියන්න පුළුවන්. කිසිම රටකට බෑ තමන්ට අවශ්‍ය සියලුම දේ තමන්ගේ රට ඇතුළෙම නිපදවා ගන්න. කිරිපිටිවල මෙලමයින් ප්‍රශ්නේ, DCD ප්‍රශ්නේ ආවා. ඊට පස්සේ ඌරු තෙල්, පොල් තෙල් වල ඇෆ්ලොටොක්සින් ප්‍රශ්නේ. ඔළුවේ ගන්න පොල් තෙල් ගන්න මේක ඔළුවේ ගන්න හොඳ දන්නේ නැහැ කියලා අපි කියනවා. ඒයි අපි ආහාරයට එකතු කරගන්න කන පොල් තෙල් ගැන අපි හිතන්නේ විද්‍යාගාරයකට ගිහිල්ලා පරීක්ෂා කරලා ඔක බලන්න බෑනේ සාමාන්‍ය පුද්ගලයෙක්ට. මේ ආහාරය පරිභෝජනය කරාට පස්සේ අපේ සෞඛ්‍යයට අහිතකරයි. හැමෝම මේක මේ විද්‍යාව ඉගෙනගෙන මේ ගිහිල්ලා මේ ආහාර මිලදී ගන්නව නෙවෙයි නේද? තත්ත්ව සහතික වගේ දේවල් ස්ටෑන්ඩර්ඩ්ස් කියනවා සමහරලාට ආහාරවල තියනවා ලේබල් එකක් තියනවා. නමුත් සමහරට ඔය ලේබල් වල තියෙන ඉතාලම වැදගත් තොරතුරු අපි මගහරින අවස්ථා තියෙනවා. සමහරලාට පාරිභෝගිකය මේ ගැන සතුටුදායක නොවන ආකාරයෙන් කතා කරනවත් අපි අහලා තියෙනවා. පිළිගත් දෙයක් තියෙනවනේ මේ දෙයට අපිට අනුගත වෙන්න වෙනවානේ. මේ ආහාර ආකලන ද්‍රව්‍ය කියලා කියන්නේ ෆුඩ් ඇඩිටිව්ස් කියලා දාන දේවල් තියෙනවා. MSG. ඔව් MSG සහනං ආහාර ආකලන ද්‍රව්‍යයක් නෙවෙයි. සීනි ලුණු සහ මේදය කියලා මේ ලේබල් එකේ නේක පොඩ්ඩක් කියවලා ගන්න උත්සාහ කරනවා. ඒ වගේම මම හිතන්නේ ඒක ඊටාම හොඳ නැඹුරුතාවයක්. අපි කන බොන දේවල් ගැන ටිකක් මීට වඩා උනන්දු වෙලා ඒක බාහිරව භාවිතා කරන දේවල් වලට වඩා අපි ඇඟ ඇතුළට දාගන්න දේ ගැන ඊට වඩා හිතන්න ඕනේ කියන කාරණේ ඔළුවේ තියාගෙන ඒ සම්බන්ධව කටයුතු කළොත් මම හිතනවා ඒක වඩා හොඳයි. අයිබුවන් අපේ නෙව එව channel එකත් එක්ක සම්බන්ධලා ඉන්න ඔයගොල්ලෝ සියලුම දෙනාට. ඉතින් අද අපි අලුත් මාතෘකාවක් අරගෙන ආවා මේ සාකච්ඡාවට. ඒ තමයි ආහාර. ආහාර නැතුව අපිට ජීවත් වෙන්න පුළුවන්ද? බැහැනේ. එහෙනම් ආහාර ගැන දැන ගැනීම ගොඩක් වටිනවා මේ වගේ කාලෙක. ඉතින් මේ ආහාර අර්බුදයක් කියන්නේ මොකද්ද? ආහාරවල සුරක්ෂිතතාවය කියන්නේ මොකද්ද? ආහාර වර්ග මොනවාද? ඒ වගේම ආහාරවල ගුණාත්මකභාවය කියන්නේ මොකද්ද? ආහාර ආරක්ෂණය කියන්නේ කුමක්ද යන වග කතා කරන්න තමයි අද මේ සූදානම් වෙලා ඉන්නේ. ඉතින් මේ සඳහා ඉතා සුවිශේෂී පුද්ගලයෙක්ට මා ආරාධනා කර අපේ නාලිකාව වෙත. ඔහු තමයි ඌවවෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජනක විජේසිංහ මැතිතුමනි. අයිබෝන් මහාචාර්යතුමනි. අයිබෝනි සර්. ඉතින් ඔබතුමා සාදරයෙන් පිළිගන්නවා මගේ නෙවෙයිව channel එකට සම්බන්ධ වුණාට. අද මම කරපු එකම ආරාධනෙන් ඔබතුමන් තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරා මේකට සහභාගී වෙන්න. මම හිතන්නේ ඔබතුමන් මේ වටිනාකම තේරුම් ගන්න ඇති. ඉතින් මහාචාර්යතුමනි ඔබට මොකද්ද දැනෙන්නේ මේ වෙලාවේ? ඔව් ඇත්තටම මම ඉෂාර මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා ඔබට මේ ඔබගේ නෙවෙයිව YouTube නාලිකාව හරහා සාකච්ඡාවක් සඳහා ආරාධනා කිරීම සම්බන්ධව ඇත්තට මම ඉතාම සතුටින් ඒ ආරාධනාව බාරගත්තා. මම හිතනවා අපිට හරවත් යමක් කතා බහ කරන්න පුළුවන් වෙයි කියලා. ඇත්තට මාතෘකාව මලත් ආඩම්බරයක් ඔබතුමන් වගේ කෙනෙක් මගේ නාලිකාවට මේ වෙලාවේ සම්බන්ධ වෙච්ච එක ගැන සහ මම හිතනවා අද අපිට හරවත් දෙයක් ඇත්තටම සමාජගත කරන්න පුළුවන් වෙයි කියලා. ඉහළ සිට පහළට සමාජයේ විවිධ ස්තරයන් ඔස්සේ මේක පැතිර යනවා නම් මේ දැනුම ඒක තමයි අපේ එකම අරමුණ. අද මගේ සාකච්ඡාව මම මේ විදිහට පෙළගස්සගත්තේ මුලින්ම අපි ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ කතා කරන්නයි සූදානම් වෙන්නේ. දෙවනුව ආහාර පරිරක්ෂණය, තෙවනුව ආහාර වල ගුණාත්මක භාවය සහ අවසාන වශයෙන් ආහාර ආරක්ෂණය කියන කාරණා. ඉතින් මම මුලින්ම කැමති ආහාර සුරක්ෂිතතාවය කියන කාරණාවට එන්න. මෙතෙන්දි මම ඔබතුමාගෙන් අහන්නේ මුලින්ම මොකද්ද මේ ලෝකේ ආහාර අර්බුදයක් ඇති වෙනවා කියලා කියන්නේ? ඔව් විශාර ඇත්තටම අපි දැන් මෙහෙම හිතුවොත් අපි හිතමුකෝ දැන් ඉස්සල්ලාම මම හිතනවා දැන් අපි ආහාර කියන එක මොකද්ද කියන එක දැනගන්න ඕනේ. අපි ඇත්තම ආහාරයක් වුණා මේක මූලික අවශ්‍යතා වලින් එකක්. අපේ ආහාර අපි කියන්නේ ප්‍රයිමරි නීඩ්ස් වලින් එකක්. එතකොට මේක මේ සරලවම කිව්වොත් එතකොට ඊළඟ කාරණේ තමයි අපිට ආහාර අවශ්‍ය වෙන්නේ ඇයි කියන කාරණේ. මම හිතන්නේ අපි නේද දැන් සාමාන්‍ය ලංකාව වගේ රටක ප්‍රධාන ආහාර වේල් තුනක් කනවා. ඊට අමතරව තවත් මැද ආහාර වේල් ගන්නවා. එතකොට ඇයි අපිට ආහාර අවශ්‍ය වෙන්නේ සහ ආහාර කියන්නේ මොනවද කියන එක ප්‍රධාන වශයෙන් සරලවම කිව්වොත් එහෙම දැන් අපි නිකන් සරල මේ උදාහරණකින් කිව්වොත් අපි පොඩි කාලෙත් ඉගෙනගෙන ඉඳනවා අපි දන්න දෙයක් තියෙනවා. දැන් අපේ ප්‍රධාන ආහාර සංඝටක තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මේද, විටමින්, ඛනිජ ලවණ වගේ දේවල්.
එතකොට මෙන්න මේ කියන දේවල් අපිට අපේ ශරීරයට ලබා ගන්න අපි ආහාර පාවිච්චි කරනවා කෑම බීම කියන දේවල් නේද අපි කෑම බීම හරහා තමයි දැනුවත් හොවන දැනුත් විද්‍යාත්මකව මේ ගැන දැනුවත් හොවන දැනුවත් අපි අපි ආහාර ලබා ගැනීම තුලින් කරන්නේ මේ අවශ්‍ය සංඝටක අපේ ශරීරයට ලබා ගන්න ඒ කියන්නේ අපේ ශරීරයේ නිසි පැවැත්ම උදෙසා එතකොට ඊට අමතරව ගත්තොත් අපි මෙහෙම හිතුවොත් දැන් සමහරලාවට විවිධ කලාපවල එහෙම නැත්නම් විවිධ රටවල ඒ රටවලට ආවේනික ප්‍රධාන ආහාරයක් තියෙනවා ස්ටේපල් ෆුඩ් එකක් කියලා අපි කියන්නේ දැන් අපේ රටේ ගත්තොත් ඒක බත්. එතකොට වෙන රටක් ගත්තොත් සමහරට ඒක වෙන ආහාරයක් වෙන්න පුළුවන්. සමහරට කලාපීය වශයෙන් වෙනස්කම් තියෙනවා. දැන් ගොඩක් වෙලාවට ගත්තොත් අපි දන්නවා අපේ කලාපේ ප්‍රධාන වශයෙන්ම ධාන්‍යයක් තමයි ගොඩක් වෙලාවට ප්‍රධාන ආහාරයක් වෙන්නේ. සමහර අපි නම් බත් නමුත් සමහර රටක ඒක తిරිඟු වෙන්න පුළුවන්. නේද එහෙම නැත්නම් අපි සමහර ලාවට දාන අප්‍රිකාන් රටවල් වල වගේ නම් අලභෝගයක් වගේ දෙයක් වෙන්න පුළුවන් මස් මාංශ වෙන්න පුළුවන් එතකොට මේ මොනවා හරි දෙකකින් එතකොට අපි අපේ ප්‍රධාන ආහාරය සපුරා ගන්නවා ඊට අමතරව දැන් අපි ගොඩක් වෙලාවට දැන් මේ ආහාර ගැන කතා කරනකොට අපි මොනවා හෝ ආහාරයක් ගන්නකොට වඩා අපි දැනුවත් වෙලා ඉන්න ඕනි කාරණයක් තියෙනවා සමබල ආහාරයක් කියලා අපි හැම වෙලෙම කතා කරන දෙයක් තියෙනවානේ. ඒකට අපේ ප්‍රධාන ආහාරයෙන් සමහරවිට අපිට මොනවා හෝ ඒ සංඝටක අවශ්‍ය දේවල් ලැබෙනවා සහ ඊට අමතරව අපි ඒකට එකතු කරගන්න අනිත් දේවල් වලින් උත්සාහ කරන්න ඕනේ මේක සමබල ආහාරයක් කරගන්න. උදාහරණයකට බත් නම් මේකේ කාබෝහයිඩ්‍රේට් වැඩියෙන් තියෙන කියලා අපි දන්නවා. එතකොට අපි අනිත් ගන්න ආහාර සංඝටක වලින් අපිට අපි ආහාර වලින් පුළුවන් වෙන්න ඕනේ අනිත් අවශ්‍යතා සපුරා ගන්න. එතකොට අන්න ඒකට තමයි කියන්නේ සමබල ආහාර වේලක් අපි ලබා ගන්නවා කියන්නේ. ඉතින් ඔය කාරණෙත් එක්ක ඊට පස්සේ අපි ආහාර සුරක්ෂිතතාවය කියන තැනට ගියොත් එහෙම ඇත්තටම සරලවම කිව්වොත් ආහාර සුරක්ෂිතතාවය කියන්නේ ඒ කියන්නේ මිනිසුන්ගේ ආහාර අවශ්‍යතාවය ඒ කියන්නේ නිතිපතා තමන්ට අවශ්‍ය ප්‍රමාණයට සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සඳහා අවශ්‍ය ආහාර ලබා ගැනීමට ඇති හැකියාවනේ. නමුත් ඇත්තම කතාව කිව්වොත් මේක මේ තරම්ම සරල නෑ. උදාහරණයක් විදිහට කිව්වොත් මේක අපි අර ඉංග්‍රීසියෙන් කියනවානේ availability access ඊළඟට utilization stability කියලා ඔන්න ඔය කියන කාරණා හතරම සම්පූර්ණ වෙන්න ඕනේ ආහාර සුරක්ෂිතතාවය කියන කාරණයට. උදාහරණයක් විදිහට කිව්වොත් අපි සමහරලට ආහාර අවශ්‍ය පරිදි තිබුණත් පුද්ගලයෙකුට භෞතික වේ සඳහා ළඟා වෙන්න බැරි නම් එහෙම නැත්නම් ආර්ථික වේ සඳහා ළඟා වෙන්න බැරි නම් ඒකත් ආහාර සුරක්ෂිතතාවයට ගැටලුවක් ප්‍රශ්නයක්. ඔන්න ඔය වගේ කාරණා ටිකක් තමයි අත්‍තරම ආහාර සුරක්ෂිතතාවය කියන එකත් එක්ක කියන්නේ. ඉතින් ඒක විවිධ හේතු නිසා මේ ආහාර සුරක්ෂිතතාවය කියන එකට ගැටලුව නැත්නම් ප්‍රශ්න මතුවෙන අවස්ථා තියෙනවා. මම හිතන්නේ අපිට කතා කරන්න පුළුවන් ඒ ගැන. එතකොට ඔබතුමන් කියන පරිදි අපිට දැන් බොහොම පැහැදිලි මොකක්ද ආහාරයක් කියන්නේ සහ මේ ආහාරයක් මොන විදියටද ඒකේ සංවිතිය තියෙන්නේ ඔබ කතා කරන සමබල ආහාර වේලක් ගැන. ඉතින් මම අහන්නේ ඔබතුමන්ගෙන් අපිට අද දකින්න පුළුවන්ද සමබල ආහාර වේලක් කොහෙද තියෙන්නේ අපිට දකින්න මොකද්ද මේ අර්බුදේ? ඔව් ඇත්තටම ඒක ඇත්තටම දැන් අපි හැම වෙලේම කතා කරනවානේ මේ දැන් මේ අපේ මේ ජීවන රටාව වෙනස් වෙලා තියෙන ආකාරයත් එක්ක විවිධ ගැටලු තියෙනවානේ. ඉතින් අපි අපේ පහසුවට හෝ මොකක් හරි දෙයකට අපි ලේසියට ඒ උත්තරේ දෙනවා. ඇත්තටම අර කාර්ය බහුල ජීවන රටාව ඔය වගේ දේවල් එක්ක අපේ ආහාර පුරුදු වෙනස් වෙලා තියෙනවා. විශේෂයෙන් ඔය ෂණික ආහාර කෙටි ආහාර වගේ දේවල් වලට විශාල නැඹුරුවක් සහ ඉල්ලුමක් තියෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ වගේ දේවල් එක්ක මම හිතනවා අපේ ආහාර පුරුදු නැත්නම් ආහාර රටාව කියන එක පැහැදිලිව පෙනෙන ලෙස වෙනස් වෙලා තියෙනවා. එතකොට සහ ඒත් එක්ක තියෙන සමහර අහිතකර බලපෑම් මම හිතන්නේ අපි අත්විඳින්මින් ඉන්නවා. අපි හැම වෙලෙම කතා කරනවානේ විශේෂයෙන් කිව්වොත් දැන් ඔය අපි කියන්නේ බෝනෝන රෝග වගේ දේවල් නන් පිළිකා ඩිසීසස් වගේ දියවැඩියාව පිළිකා වගේ දේවල් අතිරුධිර පිටින ඔය වගේ බොහෝ දේවල් අතීතයට වඩා ගොඩක් බහුලව දැන් අපිට දකින්නත් ලැබෙනවා. ඉතින් ඒ දේවල් වලට ප්‍රධානම හේතුවක් තමයි එකම හේතුව නොවුනත් ප්‍රධාන හේතුවක් තමයි අපේ ආහාර කුරුදු වල තියෙන ඒ කියන්නේ ආහාර රටාවේ සිදුවෙච්ච වෙනස්කම් කියන එක. ඇත්තටම සමහරලාට ඉෂාර දැන් ඔබ අහලත් ඇති විශේෂයෙන් දැන් අපි ඉස්සර ඇත්තටම කතා කරා මේ වගේ ලෙඩ රෝග ටිකක් වයසට යනකොට තමයි මිනිස්සුන්ට ඒ කියන්නේ ජනතාවට හැදෙන්නේ කියන වගේ. නමුත් ඇත්තටම දැන් අලුතෙන්ම ඔය කරන සමීක්ෂණ වගේ දේවල් වලින් හොයාගෙන තියෙන විශේෂයෙන් පාසල් ළමුන් වගේ අයටත් සැලකේතු ප්‍රමාණයකට ස්ථූලතාවය වගේ දේවල් ඊට පස්සේ දියවැඩිය වගේ රෝගී තත්ත්වයන් බහුලව තියෙනවා කියලා. ඉතින් මම හිතන්නේ මේක රටක් සහ ජාතියක් විදිහට අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ කාරණයක් කියලා මේ මට හිතෙනවා ඇත්තටම.
ඇත්තටම මම කිව්වත් උපදින උපදින්න ඉන්න දරුවට පවා දියවැඩියා වගේ රෝග තත්ත්ව තියනවාද? මහාචාර්යතුමනි, දැන් මේ ෆුඩ් සෙකියුරිටි එහෙම නැත්නම් මේ ආහාර සුරක්ෂිතතාවය කියන්නේ රටක විශාල ආන්දෝලනාත්මක කතිකාවතක්. කොහොමද අපි අපේ නාමිකව රටක් ගන්න නැතුව අපි හිතමු X නම් රටක් තියෙනවා. දැන් මේ රටට රටේ ඉන්න මිනිස්සුන්ට ආහාර අවශ්‍යතාවය අනිවාර්යයෙන්ම තිබෙනවා ඔබ කියන පරිදි අපේ මූලික අවශ්‍යතාවයක ආහාර. එතකොට මේ මේ මිනිස්සුන්ට මේ ආහාර සුරක්ෂිතතාවය ඇති කරගන්න බලපාන සාධක සහ ගත යුතු පියවරයන් මොනවද? ඔව්, දැන් ඉෂාර ඇත්තටම දැන් අපි ආහාර සුරක්ෂිතතාවයේ සරලවම කිව්වොත් අපිට අවශ්‍ය ආහාර ටික අපිට තියෙන්න ඕනේ කියන කාරණේනේ. එතකොට සමහර ලාවට රටක් විදියට මම හිතන්නේ කිසිම රටකට බෑ තමන්ට අවශ්‍ය සියලුම දේ තමන්ගේ රට ඇතුළෙම නිපදවා ගන්න. සමහර ලාවට බොහෝ වෙලාවට අපි සමහර දේවල් නිපදවා ගන්නවා, සමහර දේවල් වෙන රටවලින් ආනයනය කරනවා, අපි වැඩිපුර තියෙන දේවල් අපි වෙන රටවල් වලට අපනයනය කරනවා. ඉතින් මෙන්න මේ කියන කාරණය අපි දකිනවනේ. ඉතින් එතකොට විශේෂයෙන් දැන් මේ ඇත්තටම ආහාර සුරක්ෂිතතාවය කියන එකට සමහර අවස්ථාවල බාධා ඇති වෙන අවස්ථා අපි දැකලා තියෙනවා. දැන් සරලව අපි කිව්වොත් එහෙනම් අපි හිතමුකෝ නිකන් දැන් මොනවා හරි දේශගුණික ප්‍රශ්නයක් ඇති වුණොත් සමහර ලාවට දැඩි නියඟයක්, එහෙම නැත්නම් ගම් වතුර තත්ත්වයක්, ඒ වගේ දෙයකිනුත් මේ වගේ දෙයකට ආහාර සුරක්ෂිතතාවයට බලපෑමක් ඇති වෙන්න පුළුවන් යම් දුරකට අස්වැන්න හානි වෙලා, එහෙම නැත්නම් ඒ වගේ තත්ත්වයන් නිසා. එහෙම නැත්නම් අපි පසුගිය අපිට හොඳ උදාහරණයක් තියෙනවානේ. දැන් හිතන්නකෝ සුනාමි කාලේ අපි මේක දැක්කනේ. සුනාමියට භාජන වෙච්ච ප්‍රදේශවලට ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. සමහර රටේ අවශ්‍ය ආහාර තිබුණත් ඒ ප්‍රදේශවලට ආහාර නොලැබීමේ ප්‍රශ්නයක් වගේ දෙයක් හිතන්න. එහෙම නැත්නම් අපි හිතමුකෝ ගම් වතුරක් වගේ තත්ත්වයක්. එහෙම නැත්නම් නැත්නම් මේ ඉතාලි මෑතකදී අපි අත් විඳපු දෙයක් තියෙන්නේ. දැන් කොවිඩ් ප්‍රශ්නේ නිසා රටේ ඇදිරි නීති වගේ තත්ත්වයක් තියෙනවා. සමහරවිට අපේ නිෂ්පාදනය කරන ආහාර පාරිභෝගිකයාට ගෙනීමේ ප්‍රශ්නයක් තියෙනවා ප්‍රවාහනය වගේ ගැටලු නිසා. එතකොට මෙන්න මේ වගේ සරල දේවලුත් සමහර අවස්ථාවල ආහාර සුරක්ෂිතතාවයට බාධා ඇති කරනවා. ඉතින් මං හිතන්නේ මේක ඒ තරම්ම සරල නෑ අපි අපි හිතන තරම්ම. මොකද මේක මං හිතන්නේ ප්‍රතිපත්ති වගේ දේවල් නේද? ඒ සියල්ල මේ සම්බන්ධව මේ මේත් එක බැඳිලා තියෙනවා. නිවැරදි ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්න ඕනේ මේ දේවල්. ඒ කියන්නේ දීර්ඝකාලීනව මේ බලපාන දෙයක් රටකට. ඒක නිසා මං හිතන්නේ හොඳ අවබෝධකින් යුක්තව නිවැරදි ක්‍රමයකට අනුව මේක යා යුතු ගමනක් ඇත්තෙනම රටක ආහාර සුරක්ෂිතතාවය කියන කාරණය ගත්තාම. තනි තනියෙන් ඒ කියන්නේ පුද්ගලයෝ විදියට හෝ පවුලක් විදියට හෝ ඒත් එක්කම අපේ අවසාන ඉලක්කය ගත්තොත් හිතන්නකො රටක් විදියට අපි ආහාර සුරක්ෂිතතාවය ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක. එතකොට එතෙන්දි මං හිතනවා ප්‍රධාන වශයෙන්ම මේක අපි මේ හිතන තරම් සරල කාරණයක් නෙවෙයි. ඒක නිසා මේක වටා තියෙන ගොඩක් තව සාධක තියෙනවා සහ මේකට සම්බන්ධ වෙන විශාල පිරිසක් ඉන්නවා ස්ටේක් හෝල්ඩර්ස්ලා කියලා අපි කියන්නේ. ඉතින් එතකොට ඒ හැමෝම තම තමන්ගේ කොටස නිවැරදිව කරන්නත් ඕනේ. එහෙම නැත්නම් ඇත්තටම සමහර ලාවට අපිට අත්විඳින්න වෙනවා අහිතකර තත්ත්වයන්. අහිතකර තත්ත්වයන් අපිට ඇත්තටම අත්විඳින අවස්ථාව උදා වෙනවා. ඒ දේවල් කොහෙදී හරි ඔය මොන අවස්ථාවකදී හෝ ඔකේ සමතුලිතතාවයේ බිඳ වැටෙන අවස්ථාව. බොහොම පැහැදිලි. ඔබතුමන් පවසන පරිදි මේක එවැනි රටක ඉහළ පාලනාධිකාරියේ සිට පහළම ඉන්න ගෘහාශ්‍රිත පුද්ගලයන් දක්වා ඈත පිටිසර ගම්මානයක සිටින පුද්ගලයා දක්වා මේක පැතිර පවතිනවා. එතකොට මොකක්ද රටේ ජනතාවගේ වගකීම විය යුත්තේ මේ වැනි අවස්ථාවක? ඔව්, ඇත්තටම දැන් අර ඔබ අහපු ප්‍රශ්නෙත් එක්ක දැන් අපි හිතමුකෝ දැන් අපි ටිකක් ආහාර කිව්වම මුලින්ම මතක් වෙනවා මේක අපි හිතමු දැන් රටක් විදියට ගත්තොත් මේක මේ සම්බන්ධව ප්‍රධානම අපිට මතක් වෙන්නේ ගොවි මහත්තුරුනේ. සමහරවිට හිම තියෙනවානේ දැන් මේගොල්ලෝ තමයි මේකේ මූලික නිෂ්පාදකයෝ වෙන්නේ කියන එකනේ අපි ඔළුවට එන නේද? දැන් ගොවි මහත්තුරු නිෂ්පාදනය කරනවා, ඒ නිෂ්පාදනය කරන ආහාර ඒ ආකාරයෙන්ම හෝ වෙනත් ඒවා අමුද්‍රව්‍ය විදියට භාවිතා කරලා වෙනත් නිෂ්පාදන වලට පත් කරලා හෝ පාරිභෝගිකයාට එනවා. ඕකනේ අපි දකින සරල දේ. නමුත් ඒ ඊට අමතරව ඕක ඒ සියලු දේ සම්බන්ධව ක්‍රියාත්මක වෙන තව වටපිටාවක් තියෙනවානේ. ඒ හා සම්බන්ධව තියෙන ආයතන තියෙනවා නේද? මේ සියල්ලත් එක්ක මේ මොනවා හෝ මොනම හෝ අවස්ථාවක
මංගිතන්නේ ඒ කියන්නේ දැන් එක පියවරක් හෝ නිසියාකාර ක්‍රියාත්මක නොවුනොත් ගැටලු මතුවෙනවානේ. එතකොට ඒක අපිට අත්විඳින්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ පාරිභෝගිකය විදිහටත් අනිත් ඒ කියන්නේ සරලවම කිව්වොත් ඒ පාරිභෝගිකයන්ට අවශ්‍ය ඒ අවශ්‍යතා ටික ආහාර ටික නියමිත පරිදි නොලැබුණොත් ඒක ඊට පස්සේ සමාජයේ දැනෙන්න පටන් ගන්නවානේ. ඉතින් ඒක නිසා මම හිතනවා මේකේ විශේෂ කාර්යභාරයක් තියෙනවා මේ සම්බන්ධ සියලු දෙනාටම. සහ ඊට අමතරව මට කියන්න අමතකුණ දෙයක් තියෙනවා. ඇත්තරම දැන් මේකේ අපි හිතමුකෝ මේකේ අපි කියන්නේ දැන් අපේ තියෙන්න ඕනේ මූලික අපි කියනවා මොනවාද infrastructure facilities වගේ දේවල්. එතකොට ඒ වගේ දේවල් වල අඩුපාඩුකම් නිසා සමහර වෙලාවට අපි ගොඩක් වෙලාවට දැන් උදාහරණයක් විදිහට අපි ගැනම හිතුවොත් එහෙම සමහරවිට අපි දන්නවා අපි දැන් අපේ ධර්ම කලාපී රටක් විදිහට අපේ තියෙන දේශගුණය වගේ දේවල් බොහෝ වෙලාවට වගාවන්ට සුසු දේශගුණයන් තියෙනවා. නමුත් අපි හදාගන්න අපේ ආහාර ටික අපි කොච්චර දුරට පරිස්සම් කරගන්න පුළුවන්ද කියන කාරණය දැන් සමහර ඒවා අපි දන්නවා විශේෂයෙන් ඔය හානි වෙන දේවල් දැන් ආහාර සුරක්ෂිතතාවය කියන එක ගැන කතා කරොත් අපිට ප්‍රධාන වශයෙන්ම ඔළුවට එන්න ඕනේ කාරණේ අපි හදාගන්න ටික ආරක්ෂා කරගන්න ඕනේ ඉස්සෙල්ලා. එහෙම නැත්නම් ඒක අපි ඒ වෙනකන් දාපු යෙදවුම් ටික සියල්ල අපතේ යනවනේ. අපි මේක අස්වැන්න ගත්තට පස්සේ සමහර ලාවට අපතේ ගියොත් එහෙම පරිභෝජනයට නොගෙන එතකොට ඒ වෙන ආර්ථික හානිය වගේ දේවල් මම හිතන්නේ අපි මං කාලාන්තරය තිස්සේ මේ දේවල් කතා කරනවා. විවිධ රජයන් සහ ඊට අදාළ ආයතන දෙපාර්තමේන්තුත් මේ සම්බන්ධව නිරන්තරයෙන් කතා කරනවා. නමුත් මං හිතන්නේ අපි රටක් විදියට සමහර ලාවට තාම ටිකක් පසුගාමි කියලා මට හිතෙනවා ඒ ඒ ඒ කාරණේදී. ඒ කියන්නේ අපි හැම වෙලේම මං හිතන්නේ ඔබ අහපු එකට පොඩ්ඩක් එහාට ගිහිල්ලා මම මේ කියන්නේ දැන් පසුවස්සුණු හානිය කියන එක අපි නිතර කතා කරන දෙයක්. අපි නිෂ්පාදනය කරන ආහාර වලින් 30 40ක් අපතේ යනවා කියලා අපි කියනවා. මං හිතන්නේ ඒක අපිට ඒ ඉලක්කම දිහා බලපුවාම පේනවා හරි අඩකට ආසන්න ප්‍රමාණයක් අපි නිෂ්පාදනය කරලා පරිභෝජනය කරන්න ගන්න නැතුව අපතේ යනවා. එතකොට ඒක මොන තරම් විනාශයක්ද කියන එක. ඉතින් ඒක නිසා මෙන්න මේ සියලු දේවල් ගැන හිතන්න ඕනේ අපි ආහාර සුරක්ෂිතතාවය ගැන කතා කරද්දී. ඉතින් මං හිතන්නේ ඒක තනි පුද්ගලයෝ විදියට වගකීමක් ගන්න නැතුව මං කියන්නේ ඒක අපි අර හැමෝගෙම යුතුකමක් තියෙනවා. ගොවි මහත්තයාගේ පාරිභෝගිකයාගේ නිලධාරීන්ගේ ප්‍රතිපත්ති සම්පාදකින්ගේ ඔය වගේ විශාල කොටසක් ඉන්නවා මං හිතන්නේ අපි සියලුම දෙනා ඒකේ පාර්ශවකරුවෝ. ඉතින් ඒ පාර්ශවකරුවෝ තම තමන්ගේ කොටස ගැන අවබෝධයක් තියෙන්න ඕනේ, තම තමන්ගේ වගකීම යුතුකම ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. මේ දේවල් මං හිතන්නේ ඒ කියන්නේ නියමාකාරයෙන් පවත්වා ගන්න. බොහොමත්ම පැහැදිලි මහාචාර්යතුමනි. ඇත්තරම මට හිතෙන කාරණය තමයි අපි සාක්ෂරතාවය අපි කියන්නේ අපි සාක්ෂරතාවය නම ලියන්න පුළුවන් නම් ඕවයි කතාවක්නේ. මට හිතෙන එහෙම නෙවෙයි කියවලා සහ අහලා දැකලා දෙයක් තේරුම් ගැනීම හැකියාව තමයි මේ සාක්ෂරතාවය. මේ channel එකේ අරමුණ වෙලා තියෙන්නේ මේ දැනුම සමාජගත කිරීම සහ සියලුම දෙනාට තමන්ට ස්වාධීනව මේ දැනුම ඔස්සේ යම්කිසි දෙයක් පිළිබඳ නිවැරදිව දැකීමේ හැකියාව ඇති කරන එක තමයි මේ නාලිකාවේ අරමුණ වෙලා තියෙන්නේ. ඉතින් බොහොම හරවත් ඔබගේ එම පැහැදිලි කිරීම. අපි ආහාර සුරක්ෂිතතාවය ගැන අපි දැන් සෑහෙන දේවල් කරුණු ප්‍රමාණයක් කතා කරා. මම කැමති මේ සාකච්ඡාව මේ විදිහට ඉස්සරහට යන්න. ආහාර පරිරක්ෂණය. මොකද ආහාර දැන් ඔබතුමන් කියපු විදිහට මේ පෝස්ට් හාවස්ට් ලොස්ට් එක එහෙම නැත්නම් පසුවස්සණු හානිය 50කට ආසන්න ප්‍රමාණයක් කියලා 30ක් 40ක් අතර කියන්නේ අඩකට ආසන්න ප්‍රමාණයක්. එතකොට මේ ආහාර පරිරක්ෂණය කියන කාරණාවට අපි ආවොත් ඇත්තටම මොකද්ද මේ ආහාර පරිරක්ෂණය කියන්නේ? ඇයි මේක ඕනේ? ඔව් ඇත්තටම මම හිතන්නේ ඒක ඉතාම හොඳ ප්‍රශ්නයක් විශාර ඇහුවේ. දැන් අපි දන්නවා අපි විශේෂයෙන් කෘෂිකාර්මික භෝග ගත්තොත් එහෙම එළවලු පළතුරු ධාන්‍ය වගේ දේවල් අපි හිතමුකෝ. එතකොට ඒ දේවල් අපිට සමහර වෙලාවට ලැබෙන එක කාලයකට විතරයි. අපි නිකන් කිව්වොත් කියන්නේ කන්න එකට තියෙනවා තියෙන එක වාරයකදී අපිට ඒක අස්වැන්න ලැබෙනවා. සමහර කාලවලදී නැහැ. සමහර කාලවලදී විශාල අස්වැන්නක් ලැබෙනවා පරිභෝජනය කරගන්න බැරි වෙන ප්‍රමාණයට. එතකොට මෙන්න මේ කියන කාරණේදී අපිට පුළුවන් නම් මේක වැඩිපුර තියෙනකොට මේක පරිරක්ෂණය කරලා නැති කාලෙදී ප්‍රයෝජනයට ගන්න. මං හිතන්නේ ඒක ආර්ථිකව ඉතාම වටිනා දෙයක් නේ. අනිවාර්යයෙන්ම ඒක වසර මුළුල්ලේම අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව ආර්ථික වටිනා අපි අගේ එකතු කරනවා කියලා කියන්නේ වැලියු ඇඩිෂන්. එතකොට දැන් අනිත් එක අපි සරලවම දන්න දෙයක් නේ එළවලු පළතුරු සහ මේ කෘෂි නිෂ්පාදන අපිට වැඩි කාලයක් තියා ගන්න බෑනේ. සමහරලාට අස්වැන්න නෙළුවට පස්සේ සමහර භෝගයක් වෙන්න පුළුවන් දවස් කීපයක් වෙන්න පුළුවන්. උපරිම මොන සතියක් දෙකක් වෙන්න පුළුවන්.
ධාන්‍ය වගේ දේවල් ගත්තොත් ඒ අවශ්‍ය පහසුකම් එක්ක ඒකේ තියෙන ජලය ප්‍රමාණය නියමාකාරයට අඩු කරලා තියාගත්තොත් අපිට සැලකියුතු කාලයක් තියාගන්න පුළුවන්. නමුත් විශේෂයෙන් එළවලු පළතුරු වගේ දේවල් ඉතාම කෙටි කාලෙනේ අපිට තියාගන්න පුළුවන්. ඉතින් එතකොට ඔන්න ඔය කියන කාරණාත් එක්ක තමයි මේ පරිරක්ෂණය කියන කියන්නේ එක එක කාරණයක්. ඊට අමතරව පරිරක්ෂණය හරහා අපිට අගේ එකතු කර නිෂ්පාදන හදන්න පුළුවන්. සහ එතකොට ඒවට මං හිතන්නේ සමහරලාට ගොඩක් කලාට පාරිභෝගිකයන්ට ඒක අර අපි කියන්නේ වඩා පහසුවෙන් පරිහරණය කරන්න පුළුවන් ආකාරයට මේ අපි අගේ එකතු කිරීම කියන එක කරන්න පුළුවන්. සමහරලාට ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි හිතමු නිකන් දැන් අපිට අඹ තියෙනවා නම් ඇති තරම් ඒ අස්වැන්න නෙලන කාලයට අඹ ඇති තරම් තියෙනවා නම් අපිට මේක වැඩිපුර අස්වැන්නක් තියෙනවා නම් ඒක සාමාන්‍ය පළතුරක් විදිහටම අපි පරිභෝජනය කරනවට අමතරව මේකෙන් වෙනත් අගේ එකතු කරලා නිෂ්පාදන හදන්න පුළුවන්. උදාහරණයකට අපි හිතුවොත් මේකෙන් ජෑම් එකක් හදන්න පුළුවන් නම් නැත්තම් කෝඩියල් එකක් හදන්න පුළුවන්. එතකොට ඒක තමයි පරිරක්ෂණය කියන්නේ. කියන්නේ අගේ එකතු කරලා නිෂ්පාදනයක් වගේම මේක වැඩි කාලයක් තියාගන්නත් පුළුවන් අපි පරිරක්ෂණ ක්‍රියාවලියේදී කරන විවිධ ක්‍රියාකාරකම් නිසා. ඒ කියන්නේ අඹ ගෙඩියක් අපිට සතියක් තියාගන්න පුළුවන්. එකකින් හදන ජෑම් එකක් මාස 6ක් 8ක් තියාගන්න පුළුවන් නේ අපි. සරලවම කිව්වොත් ඉතින් එතකොට ඕක තමයි පරිරක්ෂණය කියන්නේ සහ මේ අගේ එකතු කිරීම සහ පරිරක්ෂණය කියන එක හරහා වෙනත් ලැබෙන අමතර වාසි ටිකක් අපිට තියෙනවා. අපි අර ඉස්සෙල්ලා කිව්වා වගේ ප්‍රධාන එකක් අපිට වැඩි කාලයක් මේක තියාගන්න පුළුවන්. එතකොට අගේ එකතු කරලා වෙනත් නිෂ්පාදන වලට යන්න පුළුවන්. ඊට අමතරව මේක ආදායම් මාර්ගයක් විදියට ඇත්තටම ඒ කියන්නේ සමහර ලාවට දේශීය වෙළඳපොළට විදේශීය වෙළඳපොළට මේක අපිට යොදවන්න පුළුවන් යොමු කරන්න පුළුවන්. ඒක නිසා මේක කර්මාන්ත විදියට කරනවා. ආහාර කර්මාන්තයක් තියෙනවානේ අපි. එතකොට ඒ කියන්නේ මේ මේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය. එතකොට මේ මේකේ රැකී අවස්ථා උදා වෙනවා අපිට. ඒ වගේ විශාල මේකේ වටේට තියෙන වෙනත් අතුරු ප්‍රතිඵල ටිකක් අපිට ලැබෙනවා මේ පරිරක්ෂණය කියන එක හරහා. සහ විශේෂම කියන්න ඕන දේ තමයි අර අපි ඉස්සෙල්ලා කතා කරපු එකට සම්බන්ධ කරොත් පසුවස්සුණු හානිය කියන එක අපිට ගොඩක් දුරට අඩු කරගන්න පිළිමක් විදියටත් මේක අපි යොදා ගන්න පුළුවන්. අස්වැන්න වැඩි කාලෙට ඒ වැඩිපුර තියෙන අස්වැන්න අපිට පරිරක්ෂණය කරලා තියාගන්න පුළුවන් නම් එතකොට ඒක මම හිතනවා විශේෂයෙන් වැදගත්ම කාරණයක් මේ ආහාර සුරක්ෂිතතාවයත් එක්ක කතා කරද්දී. හොඳ අපි මෙහෙම ගත්තොත් දැන් ඔබතුමන් කියන විදිහට අපිට මේ ජෑම් එකක් හදන්න එහෙම නැත්නම් පළතුර වෙනත් ආකාරයකට පරිවර්තනය කරලා යම්කිසි දිගු කාලයක් මේක තියාගන්න ඒ මගින් ආහාර සුරක්ෂිතතාවය ඇති කරගන්න ඉතින් මේකට යම්කිසි දැනුමක් අවශ්‍යයි. ඕනම කෙනෙක්ට මේක කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක කරන්න. නමුත් මේ දැනුම කියන එක පදනම් වෙලා තමයි මට හිතෙන්නේ මේක තියෙන්නේ. මොකක්ද ඇත්තට මේ පසුපස තියෙන විද්‍යාව? ඔව් පැහැදිලිවම ඉතාම වැදගත් කාරණයක් එක. මොකද අපි ඒ කියන්නේ දැන් අපි ආහාර විද්‍යාව නැත්නම් ආහාර විද්‍යාව හා තාක්ෂණය ඔය වගේ දැන් විෂයන් උපාධි පාඨමාලා පවා තියෙනවානේ. ඉතින් එතකොට දැන් මේක දැන් අපි දැන් මේ කතා කරන්නේ ආහාර පාන ගැනනේ. එතකොට අපි මේ කරන නිෂ්පාදනයක් එහෙම නැත්නම් පරිරක්ෂණය කරලා වෙළඳපොළට දාන නිෂ්පාදනයක් සම්බන්ධව පැහැදිලි වගකීමක් තියෙනවානේ නිෂ්පාදකයාට. ඒ කියන්නේ නිවැරදි තාක්ෂණික දැනුමකින් යුතුව එය කළ යුතුමයි. එහෙම නැත්නම් වෙන අතුරු විපාක මං හිතන්නේ ඉතාම භයානකයි. අපි එහෙම දේවල් සාමාන්‍යයෙන් ජනමාධ්‍ය හරහා අපිට අහන්න ලැබෙන අවස්ථාවක් තියෙනවානේ. විශේෂයෙන් ඔය ආහාර විසවීම වගේ දේවල් නේද ෆුඩ් සේෆ්ටි ගැන අපි කතා කරන්නේ. මම හිතන්නේ අපිට ඉදිරියට කතා කරන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් මගහරවාගෙන මේක නිවැරදිව කරන්නේ කොහොමද කියන තාක්ෂණය පැහැදිලිවම ඒ අදාළ ආහාර නිෂ්පාදන කරුවන් දැනගත යුතුමයි. එහෙම නැතිනම් ඒ කියන්නේ දැන් අපි හිතුවොත් සමහරට සුළු පරිමාණ සුළු පරිමාණයෙන් නිෂ්පාදන ආහාර නිෂ්පාදන කරන අය ඉන්නවා. ඊට අමතරව මාධ්‍ය පරිමාණ සහ මහ පරිමාණයෙන් මේක කරන අය ඉන්නවා. එතකොට මේ හැම කොටසම අවසානයේ තමන්ගේ නිෂ්පාදනය වෙළඳපොළට දාන්නේ පාරිභෝගිකයට ලබා ගන්නනේ. එතකොට මේ හැමෝම මං හිතන්නේ මේ නිවැරදි තාක්ෂණය නිවැරදි දැනුම ලබාගත යුතුමයි. එහෙම නැතුව ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට යෙදුනොත් මං හිතන්නේ ඒකකින් ලැබෙන අහිතකර ප්‍රතිඵල ඉතාම භයානකයි. එතකොට ඔබතුමන් පවසන පරිදි දැන් මේ දැනුම අනිවාර්යයෙන්ම මේකේ පදනම මොකද්ද? දැන් අපි හිතමු අපි උදාහරණයක් විදියට ගමු සාමාන්‍ය මිනිස්සෙක්ට මේ වගේ අදහසක් එනවා මේ සාකච්ඡාව බැලුවර පස්සේ. මෙයාට මේ දැනුම ගන්න විශ්වවිද්‍යාලයකට යන්න හැකියාවක් නැහැ. මෙයාට ගොඩ කාලයක් ඒ වෙනුවෙන් වියදම් කරන්න විදියකුත් නැහැ. මෙවැනි අයට ඉතාම කෙටි කාලයකින් මේ පිළිබඳ දැනුම ලබාගෙන යම්කිසි නිෂ්පාදනයකට යන්න තියෙන හැකියාව මොකද්ද?
ඒක ඇත්තටම මං හිතන්නේ ඔහු දැන් ඔහු හෝ හැ කවුරු හෝ ඒ ඒ සඳහා යොමු වෙන පුද්ගලයා ඇත්තටම මං හිතනවා දැන් අපි තමන්ගේ තියෙන දැනුම් මට්ටමේ විදිහට ඒ කියන්නේ සමහරලාට මේකට යොමු වෙන හැමෝම විද්‍යාත්මකව මේ ගැන දැනුමක් නැති අය වෙන්න පුළුවන්. ඉතින් එහෙම වුණත් මං හිතනවා පැහැදිලිව තමන්ගේ අවශ්‍යතාවය අනුව ඒ සඳහා අවශ්‍ය අවම දැනුම ඒ සඳහා තිබිය යුතුමයි. එහෙම නැත්නම් සමහරලාවට මං අර ඉස්සලා කිව්වා වගේ ලැබෙන ප්‍රතිඵලය අහිතකර වෙන්න පුළුවන්. ඒක නිසා සමහරලාට දැන් අපේ ඔබ කිව්වා වගේ අතන විවිධ ආයතන තියෙනවා මේ සඳහා ඔබ අපිට සහාය ලබා ගන්න පුළුවන්. සමහරවල් පරිශන ආයතන හෝ එහෙම නැත්නම් ඒ සඳහා උපදේශන සේවාවන් ලබා දෙන ආයතන ඒ හරහා හෝ එහෙම නැත්නම් වෙනත් කුමන හෝ ක්‍රමෝපායකින් මේ අවශ්‍ය දැනුම ලබාගෙන ඒ සඳහා යොමු වීම තමයි ඇත්තටම අනුමත කළ හැකි. එහෙම නැතිව ඒ සඳහා යොමු දැන් අපි හිතමුකෝ කවුරු හරි මං හිතන්නේ මේක ආහාර නිෂ්පාදනයක් නෙවෙයි මං හිතන්නේ ඕනෙම දෙයකට මේක සම්බන්ධ කරලා අපි හිතමුකෝ නේද හරි දැනුම නැතුව මේ සඳහා යොමු වුණොත් සමහර ලාවට පාරිභෝගිකයක් නෙවෙයි තමන්ට වුණත් මං හිතන්නේ අන්තිමේදී විශාල පාඩුවක් වෙලා මේක කෙලවර වෙන්නත් පුළුවන්. එතකොට කියන්නේ දැන් මේක අපි ව්‍යාපාරයක් විදියට මේක කරන කෙනෙක් නම් අපි අපේ බලාපොරොත්තු වෙන්න ඕනේ මේක ක්‍රමක්‍රමයෙන් දියුණු කරගෙන ඒක සමාජයේ එතකොට යම් ස්ථානයකට එන එකනේ. එතකොට නිවැරදි දැනුම නැතුව එහෙම ඒ අවශ්‍ය අවම කාරණා ටික සපුරා ගන්න නැතුව කවුරු හරි ඒ සඳහා යොමු වුණොත් මං හිතන්නේ වැඩි දුරක් ඔහුට ඔයයට යන්න බැරි වෙනවනේ. ඒක නිසා මං හිතන්නේ වඩාම සුසු අපි කිසිම අවස්ථාවක කිසිම කෙනෙක් ඒ වගේ ඒ කියන්නේ නිවැරදි දැනුම නැතුව මෙවැනි දෙයක් සඳහා යොමු වීම සඳහා නිර්දේශ කිරීමක් කරන්නට බෑ. නොදිය යුතුයි පැහැදිලිවම අනුබල නොදිය යුතුයි සහ ඒ සඳහා තියෙන අවශ්‍යතා ටික සපුරාගෙන උදාහරණයක් විදිහට නියමිත දැනුම ලබාගෙන ඊට පස්සේ තමන්ගේ දැන් අපි කියන්නේ දැන් මේ ආහාර නිෂ්පාදනයක් කරනවා නම් ඒකට අවශ්‍ය නීතිමය ක්‍රියාපටිපාටියක් තියෙනවා තමන් ඒක ලියාපදිංචි වෙන්න ඕනේ ඒ වගේ කාරණා ටිකක් තියෙනවානේ රටේ පවතින නීතියත් එක්ක අන්න ඒ කාරණා ටිකක් සපුරාගෙන ඒ නියමිත ගමන් මාර්ගයේ යෑම තමයි ඉතාම සුදුසු. එහෙම නැතිව සමහර අවස්ථාවල අපිත් දකිනවා සමහර විශේෂයෙන් ඔය සුළු පරිමාණෙන් කරන කට්ටිය නේද ඒ වගේ ආහාර නිෂ්පාදන සඳහා යොමු වෙන නිෂ්පාදක මහත්ම මහත්මීන් ඒ වගේ කාරණා අපි දැකලා තියෙනවා. නමුත් මං හිතන්නේ ඒක අවසානයේ ගැටලු සහගත තත්ත්වයන්ගෙන් තමයි අවසන් වෙන්නේ. කිසිම අවස්ථාවක මම ආයෙත් කියන්නේ ඒ වගේ දෙකට අනුබල නොදිය යුතුයි සහ එහෙම දැන් මේ වැඩසටහන බලලා හරි කවුරු හරි ඒ වගේ දෙයකට යොමු වෙනවා නම් ඒ අදාළ ආයතනයකින් නිවැරදි දැනුම ලබාගෙන ඒ සඳහා යොමු වීම ඉතාම වැදගත් කියන කාරණේ මං හිතන්නේ අපි අවධාරණය කරන්න ඕනේ. බොහොම පැහැදිලි මාචාර්යතුමනි. අතරම ඒක ගොඩක්ම මේ නාරිකා බලන අය දැනගත යුතුයි. මොකද ආහාරයක් කියන්නේ මූලික අවශ්‍යතාවයක්. ඒකෙන් මුදල් ඉපයීම පමණක් පරමාර්ථ කරගෙන ඔබ කියන පරිදි නිෂ්පාදන කටයුතු සිද්ධ කරලා මුදල් ඉපයීම නොකළ යුතුයි. මන්ද එහි ප්‍රතිඵල ඉතාම අනිසි දායක ප්‍රතිඵල විය හැකි. පැහැදිලි මාචාර්යතුමනි. මම හිතනවා අපි දැන් බොහොම සුදුසු තැනකට ඇවිල්ලා ඉන්නේ මේ ආහාරවල ගුණාත්මය පිළිබඳ කතා කරන්න. අපි ආහාර සුරක්ෂිතතාවය ගැන කතා කරා, ආහාර පරිරක්ෂණය ගැන කතා කරා. දැන් අපි සූදානම් වෙන්නේ ආහාරවල ගුණාත්මක බව පිළිබඳ යම් කිසි කතිකාවතක් ඇති කරගන්න. එතකොට අපි දකින විදිහට අපි බත් කනවා. අපේ ප්‍රධාන ආහාරය ඔබතුමාට කිව්වා ධාන්‍ය. අපේ ප්‍රධාන ආහාරය බත්. වෙනත් රටක අල වෙන්න පුළුවන්, වෙනත් රටක තවත් මොකක්hari මස් මාංශ මොනවාhari වෙන්න පුළුවන්. එතකොට දැන් අපි ලංකාවේ උදාහරණයක් විදිහට ගත්තොත් අපි මාකට් එකට ගියපුවම අපි දැකලා තියෙනවා සමහර අපි කියන්නේ පැකට් කරපු ආහාර කියලා. ඇසුරුම්ගත ආහාරයක් ගත්තොත් ඒකේ යම්කිසි නිර්දේශයක් ස්ටෑන්ඩර්ඩ් එකක් එහෙම නැත්නම් සහතිකයක් තියෙනවා මේකේ ගුණාත්මක භාවය තහවුරු කරන්න. නමුත් අපි ගන්න හාල් වල, අපි ගන්න පරිප්පු, අපේ බීලු, අපි ගන්න එළවලු කොටින් මේ කිසිම දෙයක එවැනි සහතිකයක් මම නම් දැකලා නැහැ තියෙන තැනුත් ඇති. එතකොට මොකද්ද ඇත්තට මේ ආහාරවල ගුණාත්මක භාවය කියලා අර්ථ දක්වන්නේ? ඔව් ඇත්තටම දැන් ආහාර ගුණාත්මක භාවය කියුවම අපි මෙහෙම හිතමුකෝ දැන් ආහාර සුරක්ෂිතතාවයත් එක්ක ආහාර ආරක්ෂාව කියන එකත් ඒකේ එක කොටසක්නේ. ඒ කියන්නේ අපි ගන්න ආහාරයක් නිසා අපිට අපේ සෞඛ්‍යයට මොනවා හෝ අහිතකර බලපෑමක් ඇති වෙනවා නම් ඒ කියන්නේ ආහාරයේ හේතු කොටගෙන මං හිත ඒ කියන්නේ අපි ඒ ලබාගත් ආහාරය එතකොට
ආරක්ෂා සහිත ආහාරයක් නෙවෙයිනේ. එතකොට දැන් අපි 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 නිකන් උදාහරණ කීපයක් කතා කරමුකෝ. ඔබ ඔබ අහපු ප්‍රශ්නෙට එන්න කලින් දැන් අපි අපිට එහෙම දැන් අපේ රටේ එහෙම සිදුවෙච්ච මම කියන්නේ අපේ රටේ පමණක් නෙවෙයි එහෙම අවස්ථා වලට අපි මුහුණ දීලා තියෙනවානේ. අපි අපේ රටේම උදාහරණ ගත්තොත් ඔබට මතක ඇති මං හිතන්නේ 2008 දී විතර අපිට කිරිපිටි වල ප්‍රශ්නයක් ආවා මෙලමයින් ප්‍රශ්නේ BCD. ඔව් ඊට පස්සේ 2000 මට මතකයි විදියට 13 විතරනකොට DCD ප්‍රශ්න ආවා. ඊට පස්සේ 2018 19 වගේ කාලවල ආවා සත්ව ඒ කියන්නේ ඔය ඌරු තෙල් සහ ඊටම මෑතක අපි අත්දින්න අවස්ථාවක් තිබුණා පොල් තෙල් වල ඇෆ්ලොටොක්සින් ප්‍රශ්නේ. එතකොට මෙන්න මේ වගේ දේවල් අපි නිරන්තරයෙන් මේ මේ අපි මාධ්‍ය හරහා දකිනවා සහ අත්විඳිනවා. අපි සමහර ලාට ඒවා පරිභෝජනය කරලා තියෙනවා. ඉතින් එතකොට මේ ආහාරය ආරක්ෂිත නැහැනේ. අපි මේ ආහාරය පරිභෝජනය කරාට පස්සේ අපේ සෞඛ්‍යයට අහිතකරයි. සමහර ලාවට ක්ෂණිකව අපිට ඒක අපිට අපේ රෙඩ රෝග අපිට මතුවෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමාජයට මේක දීර්ඝකාලීනව පරිභෝජනය කරලා දීර්ඝකාලීන තත්ත්වයන් වෙන්නත් පුළුවන්. සමාජයට අපි අපිට අපි පරිභෝජනය කරපුවාන්ගෙන් අහිතකර තත්ත්වයක් දැනට නැති වුණාට දීර්ඝකාලීන බලපෑමක් අපේ ශරීරයට ඇති වෙන්නත් පුළුවන්. ඔය කියන කොයි විදිහටත් මේක වෙන්න පුළුවන්. ආහාරය ආරක්ෂාකාරී නොවෙනවා නම් ඉතින් ඒක බොහොම සරල දෙයක ඉඳලා විශාල ඒ කියන්නේ විශාල හිතකර තත්ත්වයන් ඇතිවන දේවල් වලටම යන්න පුළුවන්. ඉතින් දැන් ඔබ අහපු ප්‍රශ්නේ ඇත්තටම දැන් අපි අපි ආහාර කියලා අපි පරිභෝජනය කරනකොට ඔබ කිව්වා වගේ එළවලු පළතුරු ඊට පස්සේ පරිරක්ෂණය කරපු ආහාර ඇසුරුම් කරපු ආහාර ඔය හැම එකම ඕකේ තියෙනවනේ. ඉතින් එතකොට මට හිතෙන්නේ දැන් සාමාන්‍ය පාරිභෝගිකයෝ විදිහට යම් දැනුමක් තියෙන්න ඕනේ අපි තෝරගන්න ආහාර ගැන. මගේ තර්කය නම් ඒක. ඒ කියන්නේ දැන් ඔබ අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා නම් දැන් අපි ආහාරවල ගුණාත්මය කියන දැන් අපි නිකන් මෙහෙම හිතන්නකෝ. අපි වෙන මොනවා හරි අපි අපිට අපේ අවශ්‍යතාවයක් සඳහා දෙයක් මිලදී ගන්නකොට අපි ඒකේ සල්කා බලන කාරණා ටිකක් තියෙනවානේ. මොනවා හරි අපි නිකන් උදාහරණයකට අපි විදුලි උපකරණයක් ගැන හිතමුකෝ. අපි විදුලි උපකරණ මොනවා හරි මිලදී ගන්නවා නම් අපි ඔකේ බලන දේවල් ටිකක් තියෙනවා. සමහර විට ඒකේ බ්‍රෑන්ඩ් එක පටන් ගන්නව බ්‍රෑන්ඩ් එකෙන් නේ කාරණා වෙන්න පුළුවන් පැහැදිලිවම. ඉතින් මම මගේ මම යෝජනා කරන දේ තමයි ඇත්තටම අපි ආහාර සඳහාත් ඒ தත්ත්වය ඇති කරගත යුතුයි කියන එක. ඒ කියන්නේ දැන් පැහැදිලිවම මේ ප්‍රශ්නයක් ඔබෙන් පෙරලා ඇහුවොත් එහෙම දැන් අපි කන ආහාර පාන ගැන අපි කන බොන දේවල් ගැන අපි දැනුවත්ද? දැන් ඔබ අද කඩින් මිලදී ගත්ත ආහාර පාන ගැන ඔබ මොනවද දන්නේ කියන ප්‍රශ්නය මං හිතන්නේ ඇහුවොත් එහෙම මං හිතන්නේ ගොඩක් දෙනෙ නිරුත්තර වෙනවා. නිරුත්තරයි පැහැදිලිවනේ. හැබැයි අපි ඇහුවොත් එහෙම මෙහෙම දැන් ඔබගේ අතේ තියෙන දුරකථනය ගැන ඔබ මොනවද දන්නේ කිව්වොත් ගොඩක් දේවල් අපිට කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ පරිඳින පොරලෝසුව ගැන ඇහුවොත් ඔබට ඒක කියන්න පුළුවන්. නමුත් අපි දැන් මේ කඩින් මිලදී ගත්ත නැත්නම් සුපිරි වෙදසාලකට ගිහිල්ලා මොනවාරි ඔබ මිලදී ගත්ත ආහාර ගැන මොනවද ඔබ දන්නේ කියලා ඇහුවොත් ගොඩක් දෙනට උත්තරයක් නැහැ. මම කියන්නේ අන්නේ දැනුම පාරිභෝගික විදිහට අපි නිරන්තරයෙන් අපි ආහාර පාන ගන්නවානේ. ඒක නිසා මේ දේවල් ගැන යම් දැනුමක් තිබීම අත්‍යවශ්‍යයි කියලා මට හිතෙනවා. මේ ආරක්ෂාකාරී බවත් ඔය කියන කාරණේත් එක්ක. ඉතින් අපි ඔය ආරක්ෂාකාරී බව කියන එක බලන්න විවිධ ක්‍රම ඒ කියන්නේ දැන් අපි විද්‍යාගාරයකට ගිහිල්ලා පරීක්ෂා කරලා ඔක බලන්න බැහැනේ සාමාන්‍ය පුද්ගලයෙක්ට. දැන් හොඳම උදාහරණය පහුගිය කාලෙත් දැන් ඇෆ්ලොටොක්සින් ප්‍රශ්නය ආවට පස්සේ ඉතින් ඒක සාමාන්‍ය පාරිභෝගිකයෙක්ට පොල් තෙල් වල ඇෆ්ලොටොක්සින් තිබුණාද කියන කාරණය බලා ගන්න විදිහක් නැහැනේ අපිට. නිකම් බැලුවට ඇහැට පේන්නේ නැහැ. පේන දේකුත් නෙවෙයි. ඉතින් ඒ නිසා එතකොට ඒ හරහා එහෙමනම් පාරිභෝගිකයා දැනගත යුතු සහ තමන් මේකට මුහුණ දෙන්න ඕනේ කොහොමද කියන එකට විචක්ෂණශීලී වෙන්න ඕනේ පාරිභෝගිකයා. ඉතින් ඔන්න ඔය වගේ මං හිතන්නේ ඒක ඇත්තටම අපි මේ කතා කරන මේ තරම්ම සරල කාරණයක් නෙවෙයි. මං හිතන්නේ මේක බලන කවුරු හරි ඉන්නවනම් එයාටත් ඒක පැහැදිලි වෙයි. ඉතින් නැවත නැවතත් අපි සිතිය යුතු කාරණයක් තමයි ඒක. අපි කන බොන දේ ගැන අපි දැනුවත්ද? අපි මිලදී ගන්න ආහාර පාන ගැන අපි මොනවද දන්නේ කියන කාරණය. දැන් ඔය ගුණාත්මය කියන දේත් එක්ක සහ ඇත්තටම දැන් ඒක යම් තාක් දුරකට හරි අපිට ඒ ගැන අවබෝධයක් ලබා ගන්න අපි වටා තියෙන තොරතුරු වලින් අපි නියම ප්‍රයෝජන ගන්නවද කියන කාරණේ. විශාලට මම කියන්නේ මං හිතන්නේ මං කියන දේ පැහැදිලිද? සමහරවිට අපි හිතමුකෝ දැන් සරලවම හිතුවොත් අපි ආහාරයක් මිලදී ගන්නකොට ඒකේ ලේබල් එකක් තියෙනවානේ ඇසුරුම් කරපු ආහාරයක් නම්. අඩුම තරමේ අපි ඒක කියවලා ඒකේ තියෙන තොරතුරු ටිකෙන් මොනවා හරි අවබෝධයක්වත් ගන්නවද කියන කාරණේ. දැන් ඒකේ දේවල් තියෙන්නේ අපිට බලන්නනේ. මං හිතන්නේ මහාචාර්යතුමනි බහුතරයක් ඒක
කරන්නේ නැහැ බ්‍රෑන්ඩ් එක බලලා මම කන්නේ මේ බ්‍රෑන්ඩ් එක මම බ්‍රේම් බ්‍රෑන්ඩ් එක අභ්‍යන්තරයේ තියෙන කිසිම කාරණයක් පිළිබඳ මම හිතන්නේ බහුතරයක් දෙනා සියම් කිසි සැලකිලා දක්වන්නේ නැති කියලා පැහැදිලිවම මම හිතන්නේ ඒ කියන්නේ ඒක ඊටාම වැදගත් දෙයක් මොකද අපි අනිත් දේවල් වලට දක්වන උනන්දුව අපි නිරන්තරයෙන් අපි ඇතුළට දාගන්න දේ ගැන පැහැදිලිවම දක්වන්නේ ඇයි කියන එක ඒක මම හිතන්නේ ලොකු ගැටලුවක් සමහරලාට මම එක උදාහරණයක් කියන්නම් දැන් අපි සමහරලාවට මේ අපි අහලා තියෙන කාරණයක් මම මේ කියන්නේ සමහර දැන් පොල් තෙල් ගැන කියමුකෝ අපි දැන් පොල් තෙල් ගන්නකොට සමහරලාට අපි අහලා තියෙන දෙයක් තියෙනවා මේ මේ පොල් තෙල් දැන් ඔළුවේ ගන්න පොල් තෙල් ගන්න මේක ඔළුවේ ගන්න හොඳ දන්නේ නැහැ කියලා අපි කියනවා ඔළුවේ ගෑවොත් මේක මොකක්ද කියන්නේ හැබැයි අපි අපි ආහාරයට එකතු කරගන්න කන පොල් තෙල් ගැන අපි හිතන්නේ නැහැ ඔළුවේ ගන්න පොල් තෙල් එක හොඳයිද දන්නේ නැහැ මේක මේ කඩෙන් ගත්ත තෙල් එකක් මේක ඔළුවේ ගන්න හොඳ දෙයිද වගේ එහෙම එහෙම එකක් තියෙනවානේ මගේ දැන් මාස් කියන්නේ මම පැහැදිලි බොහොම පැහැදිලි ඒකතරේ අපි නිතර කතා වෙන දෙයක් නේ දැන් මේ පොල් තෙල් එක ඔළුවේ ගන්න හොඳයිද කියලා ප්‍රශ්නයක් කරනවා හැබැයි මේක කෑවට හොඳද කියන ප්‍රශ්නේ කවදාවත් ඒක ඇහෙන්නේ නැහැ ඉතින් මහාචාර්යතුමනි එතකොට දැන් මොකක්ද අපි ඇත්තටම ගිහිල්ලා වෙලඳ පොලේ බලන්න ඕනේ මේ මේ ගුණාත්මක භාවය පිළිබඳ බලන්න අපි ළඟ තිබිය යුතු දැනුම මොකක්ද ඔව් ඇත්තටම ඒක මං හිතන්නේ නම් සාමාන්‍ය පාරිභෝගික විදියට මං කියන්නේ දැන් අපි හැමෝම මේක මේ මේ විද්‍යාව ඉගෙනගෙන මේ ගිහිල්ලා මේ මේ ආහාර මිලදී ගන්නවා නෙවෙයිනේ එතකොට මං අපි සමහර දේවල් අත්දැකීමෙන් අපිට ලබා ගන්න පුළුවන් නේද පහුගිය අත්දැකීම් නිසා එතකොට දැන් සමහර කාරණා තියෙනවා ඇත්තටම අපි දැන් ප්‍රසිද්ධියේ දැන් සමහර උදාහරණත් එක කතා කරන්න බැරි කාරණා නමුත් ඇත්තටම දැන් වටපිටේ වෙන දේවල්ලුත් එක්ක අපිට අවබෝධයක් ලබා ගන්න පුළුවන් අපි මිලදී ගත යුත්තේ මොන වගේ ආහාරද අපි ප්‍රතික්ෂේප කළ යුත්තේ මොන වගේ ආහාරද කියන එක ගැන සරල අවබෝධයක් මට හිතෙනවා පාරිභෝගික විදියට හැමෝටම තිබිය යුතුයි මම ආයෙත් අර ඉස්සලා කියපේකට આવත් අපි වෙන දේවල් වලදී ඔක තියෙනවනේ අපි මේ මේ බ්‍රෑන්ඩ් එකකින් ගත්තොත් හොඳයි. ඒකේ මෙන්න මේ මේ ලක්ෂණ තියෙනවා. ඔය ඔය කියන දේ අපි අනිත් දේවල් වලට තියෙනවනේ ඔය උනන්දුව. තියෙනවා. ඇයි අපි මේක ආහාරයට නොදක්වන්නේ? මම නිරන්තරයෙන්ම අහන ප්‍රශ්නයක් ඒක. ඉතින් ඒක නිසා ඒක අපිට අපේ තියෙන අත්දැකීම් එක විශේෂයක් විදියට ආහාර විද්‍යාව නැත්නම් ආහාර තාක්ෂණය ගැන නොදැනුවත් වුණාට අපිට පුළුවන් නේ අපේ තියෙන සාමාන්‍ය එදිනදා ජීවිතයේ දැනුමත් එක්ක අපිට අවශ්‍ය දේ තෝරගන්න. ඔව් අපි මේ එළවලු පළතුරු තෝරගනිද්දී හරි නැත්නම් පරිරක්ෂණ කිපු ආහාරය තෝරගනිද්දී හරි ඒ දැනුම භාවිතයට ගැනීම අපිට පෙර තිබුණු අත්දැකීමුත් එක්ක මට හිතෙනවා අපිට ඉතාම ප්‍රමාණවත් සෑහෙන දුරකට මේ ප්‍රශ්නයට උත්තරයක් විදිහට තමා තුළම ගොඩනගා ගන්න. ගොඩනගා ගන්න එක පැහැදිලිවම. පැහැදිලි. මොකද ෆෝන් එක ගැන කවුරුවත් උගන්නලා නෙවෙයිනේ. තමන්ගේ ඔරලෝසුවේ මේක තමයි බ්‍රෑන්ඩ් මේවා තමයි කියලා කවුරුත් උගන්නලා නෙවෙයි. නමුත් ඒක තමන් හොයාගෙන ගිහිල්ලා. එතකොට ඇයි මේ ඇඟ ඇතුළට ගන්න දේ පිළිබඳ මේ තරම් දුරට හොයන්න පෙළඹෙන්නේ නැත්තේ? මොකද ඒක ෆෝන් එක සහ ඒවා ඔක්කොම බාහිරයි. නමුත් ඇඟ ඇතුළේ තියෙන දේ ඊට පස්සේ අපි යනවා විවිධ ට්‍රීට්මන්ට්ස් වලට. අපි කරන්න ඕනේ මූලික කාරණාව කරලා නැහැ. අන්තිමට අපි වෙනත්ම තැනක ගිහිල්ලා අන්තිමට රෝහල කැඳක් උඩ බෝනවන රෝගයක් හරි මොකක් හරි වෙලා ඒ ජීවිතය ඉතුරු කාලේ ගත කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මහාචාර්යතුමනි දැන් ඔය කියන විදිහට මොනවද ලංකාවේ තියෙන ස්ටෑන්ඩඩ්ස් සහ ලෝකෙ පිළිගත් ස්ටෑන්ඩඩ්ස් මොනවද මේ ආහාර ක්වොලිටි ෆුඩ් ක්වොලිටි එක ගැන? ඔව් ඇත්තටම දැන් අපි සරලවම කතා කරොත් මම හිතන්නේ දැන් මේක ඇත්තටම මම ඉස්සර කියන්නුන සමහරලාට දැන් අපි අහලා තියෙන දෙයක් තමයි දැන් ඔය තත්ත්ව සහතික වගේ දේවල් ස්ටෑන්ඩඩ්ස් කියනවා සමහරලාට ආහාරවල තියෙනවා ලේබල් වල තියෙනවා නමුත් සමහරලාට පාරිභෝගිකයෝ මේ ගැන එච්චරම සතුටුදායක නොවන ආකාරයෙන් කතා කරනවත් අපි අහලා තියෙනවා දැන් ඌකට ඔය ඔය කියන තත්ත්ව සාතික තිබුණාට ඕකේ තමයි මෙහෙම වුනේත් ඔය කියන දේවල් තියෙනවා නේද ඒක ඇත්තටම මම හිතන්නේ වෙනම කතා කළ යුතු දෙයක් ඒක සැකයක් ඔව් නමුත් මේක අපිට බැහැර කරන්න බෑනේ ලෝකේ පිළිගත් දේවල් ටිකක් තියෙනවා දැන් උදාහරණයකට අපි අන්තර්ජාතික ගත්තොත් දැන් අපි ISO කියලා කතා කරන්නේ නැත්නම් ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් ඕගනයිසේෂන් ගත්තොත් එතකොට ඒ හරහා තියෙන තත්ත්ව සාතික තියෙනවා ඊට පස්සේ ඔය HACCP කියලා අපි අහන අපි දකින්න අකුරු ටිකක් තියෙනවා සමහර ලේබල් වල. දැන් ලංකාවේ නම් SLS කියන සහතිකය අපි තියෙනවා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් දෙන. ඊට අමතරව GMP වගේ සහතික ඔය වගේ විවිධ තත්ත්ව සහතික ගැන තියෙනවා අපි දැකලා ඇති. ලේබල් වලත් මේවා තියෙනවා. නමුත් දැන් අර මම ඉස්සෙල්ලා කිව්වාගේ මේ සියලුම දේ ප්‍රතික්ෂේප කරලා ඕවා වැඩක් නැති දේවල් එහෙම නැත්නම් ඒව ගැන විශ්වාසයක් තියන්න බෑ කියන එක මම හිතන්නේ ඒක කෙනෙකුට එහෙම තර්ක කරන්න පුළුවන් සමහර වෙච්ච දේවල්ත් එක්ක නමුත් මං හිතන්නේ ඒක පිළිගත් දෙයක් තියෙනවනේ එතකොට ඒ ඒ දෙයට අපිට අනුගත වෙන්න වෙනවනේ ඒ හැර අපිට වෙන විකල්පයක් නැහැනේ ඔව් අපේ නිවසේ විද්‍යාගාරයක් නැහැනේ මේක පරීක්ෂා කරන්න ඒ නිසා ඔව් පවතින තත්ත්වයන් එක්ක ඒ දේවල් සම්බන්ධව ඒ කියන්නේ
දැන් ලේබල් එක අඩංගු වෙලා තියෙනවා නම් ඒ අදාළ නිෂ්පාදනයේට මෙන්න මේ මේ කියන තත්ත්ව සහතික තියෙනවා කියන එක. එතකොට අපි ඒකෙන් දැනගත යුතු කාරණේ තමයි මේ මේ තත්ත්ව සහතික ලබා සපුරා ගැනීම ලබා ගැනීම සඳහා සපිරිය යුතු කාරණා ටික ඒ අදාළ ආයතනයේ විසින් සපුරලා තියෙනවා නම් තමයි ඒගොල්ලන්ට ඒක තමන්ගේ නිෂ්පාදනයේ ලේබල් එකේ පාරිභෝගිකයට දකින්න විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් ඒකයි නමුත් වෙන වෙන විකල්පයක් අපිට නැහැ. එහෙම නැත්නම් ඉතින් අපි අපිට ගෙදර විද්‍යාගාරයක් දාලා මේවා පරීක්ෂා කරගන්න බැහැ නේද? ඉතින් එතකොට අපිට යා හැකි අපේ සීමාවේ තියෙන දේ තමයි ඉතින් අරකේ අපිට මෙලදී ගන්න වෙන්නේ. ඒක මොනම රටක මොනම අවස්ථාවක උනත් ඒ තමයි මේ ක්‍රමය. ප්‍රයෝජනවත් වෙන්නේ ඉතින් ඒක තමයි අපිට අපි 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 කියන්නේ පාරිභෝගික විදිහට අපිට එතනින් ඉහා කරන්න දෙයක් නැහැ නේද? ඒ නිසා ඒ ඒ ඒ මත අපිට යැපෙන්න වෙනවා. සහ ඒ වගේ ගැටලු තියෙනවා නම් ඒවා निराකරණය කිරීම මම හිතන්නේ එතනින් එහාට ගිය වෙනම කාරණයක් අදාළ නීති අනපනක් තියෙනවා. දැන් සමහරවිට ඔබ කියන්නේ මේක බලන අයත් දන්නවා ඇති අපේ ආහාර පනත කියලා එකක් තියෙනවා රටේ 1980 හදපු ආහාර පනත කියලා එකක් සහ ඒකට කාලානුරූපීව අතරමැදදී එකතු වෙච්ච ඇමුණුම් තියෙනවා සහ විශේෂ දේවල් අතිවිශේෂ ගැසට් පත්‍ර මගින් නිකුත් කරන නිද අනපනත් නියෝග තියෙනවා. ඉතින් එතකොට මේ වගේ නීති රාමුවකුත් තියෙනවා මේ සම්බන්ධව ආහාර සම්බන්ධව. ඉතින් එතකොට ඔය ඔය සියල්ලම ඉතින් මං හිතන්නේ ඔය ඔය වටා තියෙන කාරණා ඉතින් මං හිතන්නේ ඉතින් අර ගුණාත්මක ආහාර තෝරා ගැනීම කියන එකේදී අපිට අපිට යන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඉතින් එතෙන්දී අපි ඒ ඒ අපිට තියෙන දත්ත මත යැපෙනවා මිසක් මං හිතන්නේ නේද ඊට එහා අපිට කළ හැකි යමක් නැහැ. නමුත් ඉතින් කළ හැකි දේ තමයි ඉතින් ඒ දේවල් වල නිරවද්‍යතාවය තහවුරු කරන එක. මම කියන්නේ ඒක ඒක නේ විය යුත්තේ. දැන් අපි දන්නවා සමහර දැන් උදාහරණයකට මෙහෙම හිතනකො සමහර රටවල් තියෙනවා දැන් මොනහරි දෙයක් තමන්ගේ රටට ආනයනය කරනවා නම් ඒගොල්ලෝ දැඩි ලෙස ඒ නීති තියෙනවා. ඒ කියන්නේ තත්ත්ව සාතික වගේ දේවල් දැඩි ලෙස ක්‍රියාත්මක කරනවා. ඒ අදාළ තත්ත්වයන්ට තිබුණ නැත්නම් ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරනවා. එතකොට ඒ ඒ රටවලට නිෂ්පාදනයක් අපි හිතමු උදාහරණයක් විදිහට ලංකාවෙන් හදලා අපනයනය කරනවා කියලා. එතකොට අපි හදන නිෂ්පාදනයේ ඒ අදාළ ආනයනය කරන රටට අදාළ විදිහට අපි හදන්න ඕනේනේ. එහෙම නැත්නම් ඒගොල්ලෝ ඒක ප්‍රතික්ෂේප කරනවා. එතකොට සහ ඒ දේවල් ඒගොල්ලෝ පරීක්ෂා කරලා බලලා තමයි රට තුළට ගන්න. ඉතින් අන්න ඒ වගේ දේවල්. එතකොට දැන් අපි අපේ රටේම හදාගන්න දේවල් සහ වෙන රටවලින් ගේන දේවල් සම්බන්ධව ඉතින් ඒ අදාළ නීති මං හිතන්නේ අනපනත් වගේ දේවල් ලිඛිතව ඒවා පොත්වල තිබිලා වැඩක් නැහැ. මං හිතන්නේ ඒක මහ පොළොවේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙම නැත්නම් මං හිතන්නේ අවසාන වශයෙන් ඉතින් අර අවසන් පාරිභෝගික විදිහට මං හිතන්නේ අපි කාටත් ඒකේ අනිසි ප්‍රතිපාත පැහැදිලිවම මේ මොකද සියලු දෙනාම පාරිභෝගික අවසානයේ සියලු දෙනාම පරිභෝජනය කරන්න එකම දේ. මෙතනින් එහාට මම මේ සාකච්ඡාව ගෙනියන්නේ අපි ෆාස්ට් මූවින් කන්සියුමර් ගුඩ්ස් කියන FMCG. එතකොට එහෙම නැත්නම් අපි සරලව ගමු අපි ටේක් අවේ නැත්නම් ෂෝටිස්ට් කඩෙන් ගන්නවා අපි ගිහිල්ලා විවිධ දේවල් මේ එවෙලේ හදලා දෙන ආහාර සහ අපි අපි සමහර වෙලාවල් වල අපි දකින්න එවෙලේ හදලා දෙනවා. දැන් අපි මගතොට යනකොට මගතොටකදී ආහාරයක් ගන්න වෙලාවක අපි දැකලා තියෙන එක මොන ආකාරයෙන්ද පිළියෙල වෙන්නේ කියන එක සහ සමහර තැන්වලදී අපි පිළියෙල වෙන ආකාරයක්වත් කිසිම දෙයක් දකින්නෙත් නැහැ. අපේ මේස උඩට එන ආහාර වේල මේ බත් පිඟාන හෝ ඒ ගන්න ආහාරේ විතරයි අපි දකින්නේ. එතකොට මේ වගේ ක්වොලිටි එක මේ වගේ ගුණාත්මක භාවයට වගේ කියන්නේ කවුද? ඔව් ඇත්තටම දැන් මෙහිමයි. දැන් අපි හිතමුකෝ දැන් ඔබ කිව්වා වගේ දැන් ෂණික ආහාර වගේ දෙයක්. එහෙම නැත්නම් ෂණික දැන් ඕකෙත් සමහර ලාවට ටිකක් අගේ එකතු කරපු නිෂ්පාදන විදිහ හදලා වෙළඳ ප්‍රෝටීන ආහාරක් තියෙනවනේ. ඒතකොට සරලව අපි නිකන් මෙහෙම හිතමුකෝ දැන් දැන් ආහාර මොනවා හරි නිෂ්පාදන විදිහට එනකොට ඔයාලට එකතු කරන දේවල් තියෙනවනේ අපි. ආහාරයක් විදිහ දැන් උදාහරණයකට දැන් අපි හලත් ඇති සමහර ආහාර ආකලන ද්‍රව්‍ය කියලා කියන්නේ ෆුඩ් ඇඩිටිව්ස් කියලා දාන දේවල් තියෙනවනේ. එතකොට ඔය කියන්නේ මම හිතන්නේ ඒ කියන්නේ ඔබ අදහස් කරන්නේ රසකාරකද? රසකාරකත් ඒ වගේ එකක්. ඒ විතරක්ම නෙවෙයි විවිධ දැන් හිතමු රසකාරකයක් වෙන්න පුළුවන්, වර්ණක වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් දැන් මම අපි හිතමුකෝ දැන් එතකොට අපි මේ ආහාර වලට එකතු කරන ඕනෑම දැන් ප්‍රධානම ද්‍රව්‍යට අමතරව තව එකතු කරන දේවල් තියෙනවානේ. අපි ඒවට කියනවා ආහාර ආකලන ද්‍රව්‍ය. එතකොට මේවා ආහාර සඳහා එකතු කළ හැකි අනුමත ද්‍රව්‍ය විය යුතු. දැන් අපි සරලව මෙහෙම හිතකෝ දැන් අපි වර්ණයක් ලබා ගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් දේවල් තියෙනවානේ.
හැබැයි හැම එකම ආහාරයක් ආහාර වර්ණකයක් විදිහට පාවිච්චි කරන්න බෑ. දැන් සල්ලෝ කිව්වොත් දැන් කුකුල් සායන් වගේ එකක්වත් වර්ණකයක්නේ. හැබැයි මේ වගේ එකක් අපිට ආහාරයකට දාන්න බෑනේ. එතකොට ඒක ආහාර සඳහා අනුමත වර්ණකයක් නෙවෙයි. අපිට වෙන දෙයක් සඳහා ඒක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ආහාර සඳහා දාන්න බෑ. එතකොට දැන් අපි ආහාර නිෂ්පාදනයේදී පාවිච්චි කරන සියලුම ආහාර ආකලන ද්‍රව්‍ය කියන දේවල් අනිවාර්යෙන් ආහාර සඳහා අනුමත දේවල් පමණක්ම භාවිත කළ යුතුයි කියන එක පැහැදිලිවම ඒක ඒ කියන්නේ අපි සරලවම කිව්වොත් අපි ෆුඩ් ග්‍රේඩ් කියලා කියනවා ඔකට. අපි ආහාර සඳහා එකතු කරන සියලුම ආකරණ ද්‍රව්‍ය ෆුඩ් ග්‍රේඩ් නැත්නම් ආහාර සඳහා එකතු කළ හැකි ආකරණ ද්‍රව්‍ය පමණක්ම විය යුතුයි. දැන් උදාහරණයකට හිතන්න පහුගිය කාලේ අපි දැක්කා ඔය මේ MSG. ඔව් MSG ඇත්තටම MSG කියන එක තහනම් ආහාර ආකරණ ද්‍රව්‍යයක් නෙවෙයි. භාවිතා කරන්න පුළුවන්. ආහ්. ඒ කියන්නේ දැන් අනුමත ආහාර ආකලන ද්‍රව්‍යයක් තමයි MSG කියන එක. ඇත්තටම ඒක අපි කියන්නේ ෆ්ලේවර් එන්හැන්ස් එකක් කියලා. ඒකේ රසයක් නෑ. නමුත් තියෙන රසයක් උත්තේජනය කිරීමක් තමයි MSG කියන එක. මොනෝසෝඩියම් ග්ලූටමේට් කියන රසායනිකයේ තියෙන්නේ සෝඩියම් ලවණයක්. ඒක ඇත්තටම විවිධ රටවල පාවිච්චි කරනවා. තහනම් නෑ. නමුත් මේක අධික ලෙස භාවිතා කිරීම සමහර ලාවට සෞඛ්‍ය ගැටලු ඇති කරන අවස්ථා තියෙනවා. විවිධ ඒ කියන්නේ විවාද සම්පන්නයි. නමුත් කිසිම තැනක එහෙම දැන් අර ඒකෙන් ඔප්පු කරලා නැහැ. ඒ ඔය කියන ඒ කියන්නේ දැන් මේක අහිතකර තර්ක කරන අවස්ථා තියෙනවා. නමුත් ඒක පැහැදිලිවම තාම ආහාර ආකලන ද්‍රව්‍යයක් විදියට තහනම් කරලා නැහැ. භාවිතා කරන්න පුළුවන්. ඒකත් එක ආහාර ආකලන ද්‍රව්‍යයක් තමයි. මම කියන්නේ කී එක නෙවෙයි. දැන් උදාහරණයකට හිතන් පහුගිය කාලේ අපි කතා කරපු දෙයක් තිබුණා කහ කහ කොඩු වගේ දෙයක් සම්බන්ධයෙන්. ඔව්. ඒකට දැන් අපිට වෙන දෙයක් කියන වර්ණක විදියට වෙන දෙයක් දාන්න පුළුවන්. කහ පාට කහනේ අපි වෙන දෙයක් අපි නිකන් හිතමුකෝ පිටි වගේ දෙයක් එකතු කරලා එතකොට අඩු වියදමකින් ගහ දාන්න පුළුවන් වර්ණකයක් දානවා කහ පාට වෙන. ඔව්. එතකොට මේ දාන වර්ණකය ආහාර සඳහා සුදුසු එකක්ද කියලා අපි දන්නේ නැහැ නේ. අපි නිකන් හිතමුකෝ කුකුල් සායන් දාලා මේක කහ පාට කරනවා කරලා කහ වෙනුවට විකුණනවා කියලා. විකුණනවා. එතකොට ඒකෙන් වෙන අහිතකර ප්‍රතිඵලෙ අන්න ඒ වගේ දේවල්. එතකොට මේ ඕනෑම ආහාර නිෂ්පාදනයකදී ජනික ආහාර වේවා කිටි ආහාර වේවා වෙන ඕනෑම පරිරක්ෂණය කරපු ආහාරයක් වේවා මේ සඳහා යොදන ආහාර ආකලන ද්‍රව්‍ය වගේ දේවල් ඒ කියන්නේ අනිවාර්යයෙන් මේ ආහාර සඳහා භාවිතා කළ හැකි අනුමත දේවල් පමණක්ම භාවිතා කර යුතුයි කියන එක ඒක අනිවාර්යෙන් ඒ සීදී විසීදී වෙයි යුතුයි. එහෙම නැත්නම් ඒක ගැටලුවක් නේ. ඒක ආරක්ෂිත ආහාරයක් වෙන්නේ නැහැ නේ අවසානයේදී. එතකොට මෙන්න මේ කාරණේ වැදගත්ම කාරණේ. ඊට අමතරව දැන් අපි තව උදාහරණයක් කිව්වොත් දැන් අපි හොඳටම දාන්න දෙයක් අපේ රටේ කුළුබඩු ගත්තොත් ලෝකේ හොඳම කුළුබඩු හැදෙන තියෙන රටක් නේ අපි. ඔව්. කුරුදු වගේ දෙයක් ගත්තත් අපි දන්නවා ලෝකේ හොඳම කුරුදු තියෙන්නේ අපේ රටේ. හැබැයි ඔක්කොම අතරේ අපි ගම්මිරිස් වගේ දේවල්. ඉතින් හැබැයි ඔය ඔක්කොම අතරේ අපි හදන ව්‍යංජනයට සුක් කැටයක් දාලා රස කරගන්න කියලා අපිට කියනවනේ පරිභෝගිකයට. නේද? අර දේවල් ටික ඔක්කොම තියෙද්දි අපි අතේ. තියෙද්දි අපි කියනවා. කියනවනේ ඒ කාරණේ. ඉතින් එතකොට ඒකේ තියෙන්නේ මොනවද කියන එක ගැන අපි සමහරලාට අර ආයෙත් අර මුල කිව්ව දේ සමහරලාට කාර්යබහුලකම ওই වගේ කාරණා ඉන්නා. ඉතින් අපිට හරි ලේසි කඩේ මිලදී ගත්තා ඕක දාලා අපි ව්‍යංජනයක් හදනවා. ඉතින් නමුත් ඒකෙන් වෙච්ච අහිතකර ප්‍රතිඵල දැන් ඔබ ඔය ඉස්සලා අහපු ප්‍රශ්නේ ඉතින් ගොඩක් වෙලාවට ඔය කියන ක්ෂණික ආහාර වගේ දේවල් වලට ඒ වගේ දේවල් අපි දැකලා තියෙනවනේ නේද? එහෙම ස්වභාවික දේවල් වලට වඩා ඒ වගේ අමුද්‍රව්‍ය පාවිච්චි කරලා ආකරණ ද්‍රව්‍ය පාවිච්චි කරලා ඒවා වෙළඳපොළට පහසුවට නේද ලාභදායකයි සමහර ලාවට. ඉතින් ඒක නිසා ඒ වගේ දේවල් අපි දකිනවා. ඉතින් ඒක ආයෙත් මට කියන්න තියෙන අපි අර අපේ තියෙන වටා පිටාවේ තියෙන අත්දැකීම් එක්කේ ඉතින් අපි එතකොට මොන ආහාරද අපි මිලදී ගත යුත්තේ මොනවද ප්‍රතික්ෂේප කළ යුත්තේ කියන කාරණේ ගැන අවබෝධයක් මම හිතන්නේ අපිටම තීරණය කරගන්න පුළුවන්. ස්වයං අධ්‍යයනයක් අපි කළ යුතුයි. පැහැදිලිවම. මහාචාර්යතුමනි දැන් අපි සාකච්ඡාවේ අගභාගයට වගේ ඇවිල්ලා ඉන්නේ. දැන් ආහාර ආරක්ෂණය කියන එක ගැනත් අපි මේකෙදි යම් තාක් දුරට සාකච්ඡා වුණා. අපි තව නැවත වරක් අපි මේ පැහැදිලි කරොත් එහෙනම් මොකද්ද මේ ආහාර ආරක්ෂණය කියන්නේ විශේෂයෙන්ම? ඔව් අතන දැන් ෆුඩ් සේෆ්ටි කියන එක තමයි අපි ඔය කතා කරන්නේ. එතකොට ඒ කියන්නේ අපි පරිභෝජනය කරන ආහාරයක් හරහා අපේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයට මොන හෝ ගැටලුවක් එනවා නම් ඒක ආරක්ෂිත නැති ආහාරයක් කියන සරල අර්ථ දැක්වීම අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ ආරක්ෂා සහිත ආහාරයක් නම් ඒ හරහා අපේ ඒ කියන්නේ කුමන හෝ ආකාරයකට සෞඛ්‍යමය ගැටලුවක් ඇති වෙනවා නම් එතකොට ඒ ආහාරය ආරක්ෂිත නැහැ කියන කාරණේ අපිට කියන්න පුළුවන්. ඉතින් ඒක විවිධ හේතු නිසා සමහර ලාවට
විවිධ ඒ කියන්නේ ඒකතු කරන ආකලන ද්‍රව්‍ය නිසා වෙන්න පුළුවන් එහෙම නැත්නම් ආකලන ද්‍රව්‍ය වල ප්‍රශ්න නොතිබ සමාහයට හිතන්නවා අපි කල්ලිකුත් ආහාරයක් ගත්තොත් එහෙම පරිභෝජනය කරොත් එහෙම එතකොට එතෙන්දිත් සමහර ලාවට අපිට ඒ ප්‍රතිඵලය මෙනවනේ එතකොට ඒකේ ආරක්ෂාකාරී නැහැනේ ආහාරය ඒකයි මම ආයෙත් අපිට අර මුල කිව්ව කාරණයට වෙන්න පුළුවන් පාරිභෝගිකය දැනුවත් නම් එතකොට මේ දේවල් ගැන උනත් බලන්න ඒ කියන්නේ මේක අඩුමතරමේ අපි ආහාරයක් මිලදී ගන්නකොට මේකේ තියෙන්නේ මොනවද දැන් අපි දැකලා තියෙනවානේ අර අඩංගු ද්‍රව්‍ය කියලා කොටසක් තියෙනවා ලේබල් එකේ නේද එතකොට ඒක ඉතින් දාලා තියෙන දේවල් මොනවද මේකේ ස්වභාවික දේවල්ද කෘතිම දේවල්ද තියෙන්නේ කියන එක අපිට බලන්න පුළුවන් එකකින් ඊට පස්සේ කල්ලිකුත් වීමේ දිනයක් කියන එක බලන්න පුළුවන් අන්න ඒ කියන දේවල් එක්ක අපි ගන්න ආහාරය ආරක්ෂිතද කියන එක යම් දුරකට අපිට නේද නිගමනය කරගන්න පුළුවන් නේ ඉතින් ඒක නිසා අපි දැන් ගන්න ආහාරයෙන් අපේ ඒ කියන්නේ කෙටි කාලිනව ශනික ආහාරය ගත්ත ගමන් ඒක වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් දීර්ඝ කාලින සමහර සමහර දේවල් තියෙනවානේ දීර්ඝ කාලිනව පරිභෝජනය කරාම මේකට අපිට අහිතකර ප්‍රතිඵලයක් එන්නේ ඉතින් එතකොට එවැනි ආහාරත් සමහර වෙලට දීර්ඝ කාලිනව අපිට ආරක්ෂිත නැහැනේ දැන් අපි නම් වශයෙන් කියන්න ඕනේ අපි දන්න දේවල් තියෙනවානේ එහෙම ආහාර විදියට ගන්න දේවල් අපි මේ දේවල් අඩු කරනවා නම් හොඳයි මේ ආහාර විදියට පාවිච්චි කරන්නේ නැතුව ඉන්නවා නම් හොඳයි කියලා අපි කතා වෙන දේවල් නේද ඒක නිසා ඒවා ඒ වගේ දේවල් ගැන අවබෝධයක් තියෙනවා නම් මම හිතන්නේ අපි එදිනදා ගන්න ආහාරය ගැන උනන්දු වෙනවා නම් මොකද්ද මේ අපි ආයෙත් අර කිව්වොත් අපි කන්නේ වොන්නේ මොනවද කියන එක ගැන සරල අවබෝධයක් තියෙනවා නම් මේ තත්ත්වයන් මම හිතනවා සැලකිය යුතු ආකාරයකට මග හරවා ගැනීම හැකියාව අප තුලම ගොඩනගා ගන්න පුළුවන් කියන එක. පැහැදිලි මහාචාර්යතුමනි. බොහොම පැහැදිලි ඔබගේ කාරණාව. මම හිතනවා මේ නාලිකාව නරඹන සියලුම දෙනාට ආහාර කියන්නේ මොකද්ද? ඒ පිළිබඳ තමන් දැනුවත් වෙන්න ඕනේ මොන ආකාරයෙන්ද කියන එක පිළිබඳ පැහැදිලි සරල අවබෝධයක් ලබා ගන්න පුළුවන්. සමහරුන්ට මේක ආරම්භයක් විදියට ගන්නත් පුළුවන්. අද ඉඳන්වත් ඔබගේ දැනුම් පද්ධතිය වර්ධනය කරගන්න මේ පිළිබඳ මොකද අපේ මහාචාර්යතුමන් පවසන විදියට මේ ෆෝන් එකක් එහෙම නැත්නම් ඔරලෝසුවක් ගන්න මෙච්චර දේවල් හොයන ඔබ ඔබගේ ශරීරයට ගන්න දේ පිළිබඳ ඇයි සැලකිලිමත් නොවන්නේ මේ තරම් කර්ම කාරණා දැන අඳුර ගන්න හැකියාව තියෙද්දි ඇයි ඔබ ඒ පිළිබඳ සැලකිලිමත් නොවන්නේ උදාහරණයක් විදියට දැන් නම් මම දැකලා තියෙන ගොඩක් වෙලාවට ජනතාව අර සීනි ලුණු සහ මේදය කියලා මේ ලේබල් එකේ නේ එක පොඩ්ඩක් කියවලා ගන්න උත්සාහ කරනවා ඒ වගේම මම හිතන්නේ ඒක ඊටාම හොඳ නැඹුරුතාවයක් මම හිතන්නේ ඒක අගේ කළ යුතු දෙයක් ඒ දේවල් ඒ නීතිමය වශයෙන් ඉදිරිපත් කරලා තියෙන එකත් මම හිතන්නේ නේද වටිනා දෙයක් ඒක ඇත්තටම පැහැදිලිමු ඉතින් ඉන් ඔබටත් ගිහිල්ලා මොකද සමහර අවස්ථාවල මම දැකලා තියෙනවා දැන් මේදය සීනි සහ ලුණු කියන දේ අඩු එහෙම නැත්නම් කහපාට ලේබල් එක තියෙන බිස්කට් වර්ග මිලදී අරන් මුළු බිස්කට් පැකට් එකම අනුභව කරන පිරිසුත් අපේ රටේ ඉන්න බඩගින්නට බිස්කට් කන පිරිස. ඉතින් මේක අර තවදුරටත් මේ ලේබල් එක ඇතුළට ගියොත් මහාචාර්යතුමනි බලා ගන්න පුළුවන් මොන බිස්කට් කීයක්ද ඔබ කන්න ඕනේ ඔබට ලැබෙන කැලරි ප්‍රමාණය. මම හිතන්නේ මේකත් හොඳ කාරණාවක්. මොකද අපි කිසිම ආහාරයක අපි කල්පනා කරන්නේ දෛනිකව ශරීරයට අවශ්‍ය කැලරි ප්‍රමාණය, පෝෂණ කොටස් ප්‍රමාණය මොකක්ද කියන එක මින්මක් නෑ අපිට. අපි බත් කන්න ගියපුවම විශාල බත් ප්‍රමාණයක් කනවා. ඒ මදිවට තව අතරමඟදී විවිධ ආහාර වර්ග, පාන වර්ග සියල්ල ලබා ගන්නවා. මොකක් හරි නිර්දේශයක් තියෙනවද මේ පිළිබඳව? මොන තරම් කැලරි ප්‍රමාණයක් අපිට අවශ්‍යද? ඔව් ඒක ඇත්තටම මම හිතන්නේ කෙලින්ම උත්තරයක් දෙනට වඩා ඒක මෙහෙම ගත්තොත් ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂ භාවය අනුව සහ ඊට පස්සේ ඒ පුද්ගලයාගේ පවතින තත්ත්වයන් දැන් උදාහරණයකට ගැබිනීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කිරිදෙනමාවක් වෙන්න පුළුවන් රෝගී තත්ත්වයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන් කියන කෙනෙක් වෙන්න පුළුවන් ඒ කියන්නේ මහන්සි වෙලා වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන් ඔන්න ඔය කියන කාරණානුව මේ දේවල් විචල්්‍ය වෙනවා වෙනස් වෙනවා නමුත් ඇත්තටම අර ඔබ කිව්වා වගේ දැන් අපි පමණ ඉක්මවා ඕනෙම දෙයක් පරිභෝජන කිරීම කොහොමත් සෞඛ්‍යයට අහිත කරයිද කියලා මේ කාරණා ගැන දැනුවත් තිබීම ඉතාම වැදගත් මම තව පොඩි කාරණයක් එකතු කරන්නම් කාල වේලා තියෙනවා නම් අපිට සමහරලාට ඔය ලේබල් වල තියෙන ඉතාලම වැදගත් තොරතුරු අපි මගහරින අවස්ථා තියෙනවා. දැන් උදාහරණයක් විදියට අපි සමහර ඔය පාන වර්ගයක අපි දැකලා තියෙනවා අර සීනි රහිත එහෙම නැත්නම් මේ සුගර් ෆ්‍රී කියලා එහෙම නැත්නම් අර සීනි ඔය විදියට විවිධ ආකාර වලින් මේක එනවා. ඒ කියන්නේ ඒකේ ඒ කියන්නේ පානය කරාට රුධිරයේ සීනි මට්ටමට බලපෑමක් ඇති නොවනවා කියන කාරණා. ඒක සත්‍යයක්. නමුත් අපි ඕකේ නොදන්න එකක් තියෙනවා සමහර අවස්ථාවල. ඒ සඳහා අපි ඒ කියන්නේ නිෂ්පාදනයේදී යොදන විවිධ රසායනික ද්‍රව්‍ය තියෙනවා. ඒ කියන්නේ කෘතිම ඒ කියන්නේ සීනි වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් සමහර රසායනික ද්‍රව්‍ය. එතකොට මේ වගේ දේවල් සමහර අවස්ථාවල මේ
හැම වයස් මට්ටම්වල අයටම සුදුසු නැති අවස්ථා තියෙනවා. ඒ කියන්නේ උදාහරණයකට වැඩිහිටියෙක්ට සුදුසු සමහර එවැනි පානයක් කුඩා දරුවෙකුට අහිතකර වෙන්න පුළුවන්. මේක සමහරලාට ඔබ දැකලත් නැතුව ඇති. ඉතාලම කුඩාවට ඔය ලේබල් එකේ ඔක ගහලක් තියෙනවා. ඉතාලම කුඩාවට. ඔව් දරුවන්ට මේ 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 වයස් සීමාවල අයට මේක නොසුදුසුයි කියන කාරණේ. සහ ඊට අමතරව දැන් ඒකේ ඒගොල්ලෝ ඒ ඒ තත්ත්වය කියන්නේ දැන් ඒ සීනි රහිතයි කියන එක ඒගොල්ලෝ ඒක පාවිච්චි කරන්නේ අලෙවි කරන උපක්‍රමයක් විදියට. ඒ කියන්නේ එතකොට අපි හිතමු දැන් දියවැඩියාව තියෙන කෙනෙක් මේක මට කමන්ට හොඳයි කියලා පරිභෝජනය කරනවා. ඒකේ වරදක් නැහැ. නමුත් එතන ප්‍රශ්නේ තියෙන්නේ හැබැයි සමහරවිට අපි ඒක ඒ මිලදී ගන්න එක සමහර විට හිතන්න අපි ගෙදරක නිහිලා අපේ දරුවෙකුත් පානය කරනවා කියලා. එතකොට හැබැයි ඕකේ ලේබල් එකේ තියෙනවා අපි දැකලා නැතුව සමහරවිට අපි හිතමු ගෝ නිකන් උදාහරණයක් විදියට වයස අවුරුදු 1 ඉඳන් 7 වෙනකන් දරුවෙක්ට මේක හොඳ නැහැ කියලා තියෙනවා කියලා. එතකොට ඒ කියන්නේ ඒ කාරණේදී ඒක අඩංගු කරලා තියෙන සමහර සංඝටක ජීර්ණය කරන්න අවශ්‍ය එන්සයිම් වගේ දේවල් කුඩා දරුවන්ට නැති වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ දරුවෙක් ඒ පාණයක් පරිභෝජනය කරොත් සමහර රුධිරයේ මේ දේවල් එකතු වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අහිතකර බලපෑම් තියෙනවා. ඒ වගේ සරල දේවල් තියෙනවා ඇත්තටම සමහර අවස්ථාවල තොරතුරු තියෙද්දිත් අපි ඒ දේවල් අවබෝධ කරගන්න නැති එහෙම නැත්නම් එකකින් ප්‍රයෝජනයක් ගන්න නැති අවස්ථා. ඒ කියන්නේ ලේබල් එකක් කියවුවා නම් සමහරවිට මේක අපිට අහු වෙනවානේ. ඉතින් මම එකයි හැම වෙලෙම කියන්නේ අපි මොනවහරි මිලදී ගන්නකොට ඒ ගැන ටිකක් උනන්දු වෙලා බලනවා නම් මොනවද මේකේ තියෙන්නේ සහ ඒ මොනවද කියන කාරණා ටික අපිට ගොඩක් දේවල් මගහරව ගන්න පුළුවන්. අපි කියන්නේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සඳහා ආහාර සමග සම්බන්ධ වෙන කාරණාත් එක්ක. පැහැදිලිව මහජනතුමනි, ඇත්තරම හරවත්ම කතිකාවතක් අද දිනේ අපි මේ අපේ නාලිකාව නර්මන අයට රැගෙන ආවේ. ඉතින් ඔබතුමන්ට අපගේ සමාජයට අවසාන වශයෙන් මොකද්ද කියන්න තියෙනවා? ඔව් අපි ඇත්තටම ඉෂාර දැන් කතා කරමු මාතෘකාවත් එක්ක ගත්තොත් අපි දැන් ප්‍රධාන ආහාර වේල් අනුභව කරනවා. ඊට අමතරව අතරමැද ආහාර වේල් අනුභව කරනවා. ඒක නිසා මම යලි යලිත් කියන්නේ මේ හැම අවස්ථාවකදීම අපි තමන්ගේ ඇඟ ඇතුළට දාගන්නේ මොනවද කියන එක ගැන සරල අවබෝධයක් අපි ලබා ගත යුතුයි. පැහැදිලිවම පාරිභෝගික විදියට ඒ සඳහා අවශ්‍ය මම හිතන්නේ පහසුකම් අපි වටා තියෙන ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත් සෑහෙන දුරකට අපි අහිතකර තත්ත්වයන්ගෙන් මිදෙන්න. ඉතින් ඒක නිසා නැති දේවල් නෙමෙයි තියෙන දේවල් ටිකෙන් ප්‍රයෝජන අරගෙන අපි ඒ අවශ්‍ය ඒ කාරණේ ගැන ටිකක් සැලකිලිමත් වෙලා අපි කන බොන දේවල් ගැන ටිකක් මීට වඩා උනන්දු වෙලා, ඒ කියන්නේ අපි අර කල්නුත් කතා කරා වගේ බාහිරව භාවිතා කරන දේවල් වලට වඩා අපි ඇඟ ඇතුළට දාගන්න දේ ගැන ඊට වඩා හිතන්න ඕනේ කියන කාරණේ ඔළුවේ තියාගෙන ඒ සම්බන්ධව කටයුතු කළොත් මම හිතනවා ඒක වඩා හොඳයි. බොහෝ ප්‍රශ්න වලට විසඳුමක් වෙයි ඒ කාරණේ. ඒ කියන්නේ විෂය ඉගෙන ගන්න ඕනේ නැහැ මේ සඳහා. සාමාන්‍ය පාරිභෝගික විදියට අපිට අපි වටා තියෙන දත්ත වලින් තියෙන දොරතුරු කළමනාකරණය කරගත්තොත් මම හිතනවා අපිට සෑහෙන දුරකට අපිටම හදා ගන්න පුළුවන් අපි මොන ආහාර සඳහාද යා යුත්තේ, මොන ආහාරද ප්‍රතික්ෂේප කළ යුත්තේ කියන කාරණා ටික. ඉතින් මම හිතනවා ඒ ගැන අවබෝධයක් ලබාගෙන සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සඳහා ඒක උපයෝග කරගමු කියන කාරණේ මතක් කරනවා. සහ අවසාන වශයෙන් ඇත්තටම කියන්න ඕනේ මේ සඳහා මේ සාකච්ඡාවට ඔබගේ YouTube channel එක හරහා මට ආරාධනා කිරීම සම්බන්ධව යලි මම ස්තුතිවන්ත වෙනවා. සහ මට හිතෙනවා අපි යම් හරවත් කතා බහ කරා කියලා ප්‍රයෝජනවත් වෙන දෙයක්. කවුරු හරි මේකෙන් මොනවා හෝ දෙයක් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ඕන මම හිතන්නේ ඒක අපිටත් මම හිතන්නේ සතුටට කාරණයක්. පැහැදිලිව මාචාර්යතුමනි, ඔබ අද අපේ සාකච්ඡාවට එකතු වෙලා මේ සමාජයට ලබා දුන්න ඒ විශාල දැනුම් පරාසය සහ සමාජයට ලබා දුන්න සහ කරපු ඒ අවබෝධය මම විශ්වාස කරනවා මේ සමාජය ඒක වහ වහ තමා තුළට ගනී කියලා. ඉතින් අපගේ ප්‍රාර්ථනාව මේ දේවල් බලලා මේ සමාජය තවදුරටත් දැනුවත් වෙලා ඉතා සෞඛ්‍ය සම්පන්න සමාජයක් බවට අනාගතයේදී පත් වේ කියන එක. ඉතින් මහාචාර්යතුමනි බොහොමත්ම ස්තුතියි ඔබගේ කාල වේලාව අපු වෙනුවෙන් වැය කරාට. ඇත්තෙන්ම හරවත් කරුණු කාරණා විශාල ප්‍රමාණයක් අද අපිට සමාජගත කරන්න පුළුවන් වුණා. ඉදිරියේදීත්
ඔබ යම් අවශ්‍යතාවයක් වුණොත් අපගේ නාලිකාව සම්බන්ධ කර ගැනීමේ අරමුණ ඇතිව සහ බලාපොරොත්තු ඇතිව අදට අපි ඔබට සමු දෙනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.